ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලා මේ අවසරයි වේදිකාවේ ඉන්න කැලණි විශ්වවිද්‍යාල සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති චන්දන අපේරත්න මහත්මයා, ඒ වගේම නීතිඥ හර්ෂණ නානායක්කාර මහත්මයා, කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය විජිත් මහත්මයා, වසන්ත පෙරේර මහත්මයා හිටපු ගණකාධිකාරී, ඒ වගේම අපේ තුසාර හෙට්ටිආරච් මහත්මයා ඇතුළු මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය සහෝදර වුණු සහෝදරියන් අම්මලා තාත්තලා සියලු දෙනාගේ නමසයි. දැන් මේ විශ්වවිද්‍යාල සංශෝධනය පිළිබඳව මම හිතන්නේ අපි කොළඹ රැස්වීම ගණනාවක් පවත්වලා තිබෙනවා. එනිසා මේ විශ්වවිද්‍යාල සංශෝධනයේ ආරම්භණත් ඒ වෙනස් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඇති පියවරයන් පිළිබඳව අපි විටින් විට කතා බහ කොට තිබෙනවා. නමුත් අපි මීට පෙර කතා කරාට පසුව දැන් විශ්වවිද්‍යාල සංශෝධනයේ ඉදිරි පියවර දෙකක් තිබෙනවා. මීට කලින් අපි කතා කරනකොට මේක පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා නැහැ. දැන් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා අවසන්. දෙක, පාර්ලිමේන්තුවේ සම්මත කරගත ආකාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා දී යුතු තිබෙනවා. කෙසේද සම්මත කළ යුත්තේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පිළිබඳව නඩු විභාග කොට අවසන්. ශ්‍රේෂ්ඨාධිකරණ අවසාන වශයෙන් ඒ තීරණය කථානායකවරයාට දැනුම් දෙන්න නියමිතව තිබෙනවා. එනිසා මීට පෙර අපි විශ්වවිද්‍යාල සංශෝධන ගැන කතා කරනවට වඩා ඉදිරි පියවරයන් කීපයක් සහිතව තමයි අද අපි තමුන් ආසලත් එක යලි මෙම සංශෝධන පිළිබඳ කතා කරන්නේ. අපි දන්නවා ලෝකේ පාලන ක්‍රම ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි ජනාධිපතිවරයා මූලික කරගන්න ලද පාලන ක්‍රම. එහි මඟ පෙන්වන්නා ආසන ප්‍රධාන වශයෙන් ගත්තොත් ඇමරිකන් එක්සත් ජනපදය. බුද ඇමරිකන් එක්සත් ජනපදයේ පාලන ක්‍රමයේ තිබෙන්නේ ජනාධිපතිවරයා මූලික කොටගත්. ඒතර ඒක ඇමරිකානු සම්ප්‍රදායයි. ඒ ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත්තු රාජ්‍යන් විශාල ප්‍රමාණයකට තිබෙනවා. ඒ වගේම තව පාලන ක්‍රමයක් තිබෙනවා. පාර්ලිමේන්තු මූලික කොටගත්තු. පාර්ලිමේන්තු උත්තරීතර කරගත්තු. ඒක තමයි එංගලන්තේ. එනිසා එංගලන්තයේ සම්ප්‍රදායත් රාජ්‍යන් ගණනාවක් අනුගමනය කරමින් තිබෙනවා. එනිසා ජනතාවගේ ඡන්දෙන් තෝරාපත් කරගන්නා පාලනයන් තිබෙන හැමතැනකම ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමී මූලික කරගත්තු, අනිත් එක පාර්ලිමේන්තු මූලික කරගත්තු පාලන ක්‍රමී. අපි කාටවත් නිරපේක්ෂ වශයෙන් පාර්ලිමේන්තු ක්‍රමයට වඩා ජනාධිපති ක්‍රමය හොඳයි, ජනාධිපති ක්‍රමයට වඩා පාර්ලිමේන්තු ක්‍රමය හොඳයි කියලා නිරපේක්ෂව අපිට තීරණය කරන්න බෑ. මොකද මේ ආකාර දෙකටම ලෝකේ රටවල් පාලනය වෙනවා. හැබැයි මේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ අපේ රට අවුරුදු 40ක් පාලනය වෙලා තිබෙනවා. 1978 සිට. එනිසා මේ අවුරුදු 40ක අත්දැකීම් වලින් අපිට පෙන්눔 කරලා තිබෙනවා අපේ රටට තවදුරටත් යෝග්‍ය විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයක් නොවේ, අපේ රටට වඩාත් යෝග්‍ය පාර්ලිමේන්තු කේන්ද්‍ර කරගත පාලන ක්‍රමයක් බව. ඉතින් අපේ සංශෝධනයේ අභිප්‍රාය මොකද්ද? අපේ සංශෝධනයේ අරමුණ මොකක්ද? අපේ සංශෝධනයේ අරමුණ තමයි විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත පාලන ක්‍රමයක් වෙනුවට පාර්ලිමේන්තු කේන්ද්‍ර කරගත පාලන ක්‍රමයකට අපේ රට අවතීර්ණ කරන්න උත්තරයි. අවුරුදු 40ක් විධායක ජනාධිපති ක්‍රමයේ යටතේ ජීවත් වුණු අපි ඒ තිබෙන ඉතාමත් නරකපන්නේ අත්දැකීම් වලට අපි මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා වඩාත් යෝග්‍ය අපේ රට පාර්ලිමේන්තුව මූලික කරගත්තු පාලන ක්‍රමය. ඒ සඳහා අපි විශ්වවිද්‍යාල සංශෝධන ඉදිරිපත් කළා තිබෙනවා. ඒක තරකයක් එන්න පුළුවන්. ඇයි විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ පමණක් සංශෝධනයක් ගෙන එන්නේ, සමස්ත අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න බැරිද? ඔව්. නව ව්‍යවස්ථාවක් අවශ්‍යතාවය තිබෙනවා. මොකද මේ පවතින ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වී තිබෙනවා. ඒ 19 අවස්ථා වලින් අවස්ථා දෙකක් කරනකොට ඉතුරු 17ම ශක්තිමත්
සමත්කොට තිබෙන්නේ සම්මත කොටගෙන තිබෙන්නේ තිබුණු පාලන බලය ශක්තිමත් කර ගැනීම හෝ දිගු කර ගැනීම අරමුණු. එනිසා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් අපිට තිබෙනවා. මොකද වෙනස් වී තිබෙනවා. අවුරුදු 40ක් පැරණි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිසා මේ ව්‍යවස්ථාව වෙනස් වී යුතුයි කියන අදිස්ථානයක් තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ යම් ක්‍රියාවලියක් ආරම්භ කරලත් තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ ආරම්භ කොට තිබෙන ක්‍රියාවලියට අපි අපේ දායකත්ව ලබා දීම පිළිබඳ ප්‍රධානතම ස්ථාවරය තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් අපි මේ ව්‍යවස්ථා ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ සූදානම් කියලා. නමුත් දැන් ඒ ව්‍යවස්ථා ක්‍රියාවලියට අවුරුදු 3කට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. ඉතා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා නව ව්‍යවස්ථාවක් පිළිබඳව අපේ රට තිබුණා යම් බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තු මුළුමනින්ම අවසන් වී තිබෙනවා. යලි නව ව්‍යවස්ථාවක් පිළිබඳ සම්මතයක් පිළිබඳව මම ඉදන් කවුරුත් අපි විශ්වාස නොකළ යුතුයි. මේ ආණ්ඩුවට ව්‍යවස්ථාව වැනි බරපතල සංකීර්ණ කාර්යයක් කරන්න බැරි බව ඔවුන්ගේ අනෙකුත් කාර්යයන්ගේ අසමත්භාවයෙන් පෙන්눔 කරලා තිබෙනවා. ඒ නිසා තමයි අපි කල්පනා කරේ එහෙමනම් නව ව්‍යවස්ථාව පිළිබඳ ක්‍රියාවලිය එන හිටරණන් තිබෙන්නේ අවම වශයෙන් තිබෙන ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයා ජනාධිපති ක්‍රමය වෙනස්කොට පාර්ලිමේන්තු ක්‍රමයකට යා යුතු සංශෝධනයක් ඉදිරිපත් විය යුතුයි කියලා. ඒ අනුව තමයි අපි මේ සංශෝධන ඉදිරිපත් කළා තිබෙන්නේ. ඒතර මේක කිසිසේත්ම කලබලයක් නැත්තකට පමාවා. මොකද විධායක ජනාධිපති ධුරයට එරෙහිව සටන දිගු ඉතිහාසයක් තිබෙනවා. කවුරු හරි ඇහුවොත් ඇයි කලබලයේ මේ විශ්ස ගින්න කියලා නේ කලබලයක් නැහැ. අපි උත්සාහ කරමින් තිබුණා නව ව්‍යවස්ථාව ඇතුළට ඒක ගින්න. නමුත් නව ව්‍යවස්ථාව එනකිට තිබෙනම එනම් අවම වශයෙන් මේ කාර්යවත් අපි කරගත යුතුයි. ඇත්තරම තියෙන කලබලයක් නෙවෙයි පමාව. ඊළඟ මේ ව්‍යවස්ථාවේ ඇතුළේ කරගන්න ලද සංශෝධනයන් සහ ජනතාවගේ ජන ජීවිතය අතර සමීප සබඳතාවයක් තිබේද? ඊළඟ තීරප සමහර අය කියන අපිට ව්‍යවස්ථාව කන්නද? ව්‍යවස්ථාවෙන් ඇති ඵලය මොකක්ද? අපේ ප්‍රශ්නේ ඊට වඩා වැඩි. ඕක අපි පිළිගන්න. මොකද නව ව්‍යවස්ථාවකින් හෝ ව්‍යවස්ථා සංශෝධනයකින් හෝ රටේ ජනතාව මුහුණ දී තිබෙන මූලික ගැටලුවට විසඳුම් නොලැබෙන බවත් අපි පිළිගන්නවා. දැන් රුපියල වේගයෙන් කඩාවැටෙමින් තිබෙනවා. ආර්ථික විශාල අර්බුදයකට පත් වෙමින් තිබෙනවා. රටේ නිෂ්පාදන කඩාවැටලා අවසන් වී තිබෙනවා. ආනයන අපනයන අතර පරතර ඉතාම සීර්ඝ ලෙස වර්ධනය වෙමින් තිබෙනවා. ඈත ගම්මල ජනතාවට තමන්ගේ අවම වශයෙන් ආහාර වේලව සපයා ගන්න බැරි තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. තරුණ තරුණියන්ට තමන්ගේ අධ්‍යාපනයට සරලන රැකියාවක් නිර්මාණය කරගන්න බැරි වී තිබෙනවා. රටේ නීතිය සහ සාමය ස්ථාපිත කිරීම සඳහා තිබෙන ප්‍රධානම ආයතන පොලිසිය ඒකේ පොලිස් ප්‍රතිවරයාගේ හැසිරීම් වලින් රටට සිද්ධ වෙමින් තිබෙන්නේ කුමක්ද කියලා බයක් දැනෙමින් තිබෙනවා. සප්‍රස්ස සමුදායක් තිබෙනවා. හැබැයි මේ ප්‍රශ්න සියල්ලටම මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් විසඳුම් නොවන බවත් අපි දන්නවා. ඒකත් අපි දන්නවා. ඒක නැතුව මේ සියල්ලටම එකම බෙහෙත නෙවෙයි මේ සංශෝධනය. ආර්ථික ඇති වී තිබෙන කඩාවැටීමට නව ආර්ථික ක්‍රමවේදයක් වෙනුවෙන් සටනක් අපිට තිබෙනවා. අපි ඒ සටන අත්හරින්නෙත් නෑ. ඒ වගේම මේ දේශපාලන සංස්කෘතිය ඇති වී තිබෙන පිරිහීමට ව්‍යාපාරයක් බවට පත් වී තිබෙන දේශපාලනය මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා දරන ප්‍රයත්නය අපි අත්හරින්නෙත් නැහැ. ඒ සඳහා සටනකුත් අපිට තිබෙනවා. ඒ අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් සටනකුත් අපිට තිබෙනවා. දැන් මේ 20 වෙනි සංශෝධනය වැටෙන්නේ මා ඔය 3 වෙනියට කියපු සටන් පෙරමුණට. ආර්ථික පිළිවෙත් සටනක් තිබෙනවා. දේශපාලන සටනක් අපිට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාද දිනා ගැනීම සටනක් අපිට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ දිනා ගැනීමේ සටනදී අතිශය වැදගත් විධායක ජනාධිපති ක්‍රමයේ මත පැවරී තිබෙන අසීමිත බලයන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇකිලීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. නිසා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් සංශෝධනයක අවශ්‍යතාවය පිළිගන්න. ඒ කොටස විතරයි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපිට අපේක්ෂා කළ හැකි වන්නේ. ඒ සඳහා තමයි අපි ඒ කොටස සඳහා තමයි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් තමයි අපි මෙම 20 වෙනි සංශෝධන ඉදිරිපත් කළ තිබෙන්නේ. මොනවාද ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය? ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කර ගැනීම වෙනුවෙන්
පාර්ලිමේන්තුවේ කාර්යභාරයක් තිබෙනවා. හැබැයි මේ විධායක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ මුළු කාර්යභාරයම ශූන්‍ය කොට තිබෙනවා. පාර්ලිමේන්තුව තව දුරටත් කිසිදු කාර්යයක් නැති හුදු නැගිටින පහත් වෙන සිග්නල් කණු බවට පත් කොට තිබෙනවා. එනිසා අපේ ව්‍යවස්ථා සංශෝධනයක අපේක්ෂාවත් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ පාර්ලිමේන්තු ඒගොල්ලොගම කියන අපිම නෙවෙයි ඒගොල්ලෝ කියන ප්‍රජාතන්ත්‍රවාදී උත්තරීතර මධ්‍යස්ථාන නම් බල ශූන්‍ය වී තිබෙන පාර්ලිමේන්තු ශක්තිමත් කිරීමේ අරමුණ මේක තිබෙනවා. ඊළඟ විධායක අසුරන කැබිනට් මණ්ඩලය, ඒ මුළු කැබිනට් මණ්ඩලයම දෙන්න විෂයම් මොනවද, දෙන්නේ කාටද, දෙන්න මොන ප්‍රමාණයටද, මේ සියල්ලගේම අධිකාරී බලයක් ජනාධිපතිවර සතුව තිබෙනවා. එනිසා මුළු කැබිනට් මණ්ඩලයම ජනාධිපතිවරයාට හීලෑ වුණු ආයතනයක් බවට පත් වී තිබෙනවා. එනිසා ඒ ශක්තිමත් කිරීමේ අරමුණක් අපට තිබෙනවා. ඒ වගේම අධිකරණ පද්ධතිය, මේ විධායක බලය විසින් අපේ රට අධිකරණ පද්ධතියේ කරන ලද විනාශය අති විශාලයි. මොකද ශ්‍රේෂ්ඨාධි මා කියන්නේ තිබුණු එක 19 චුට්ටක් වෙනස් වී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රමේශකාරවරයාගේ සිට මහා අධිකරණ විනිසුරුවන් දක්වා සියලු දෙනා පත් කරන්නේ විධායක ජනාධිපතිවරයා. කවර සුදුසුකම් පිළිබඳවත් නිර්ණායකයක් නැහැ කවරෙක් විනිසුරුවෙක් වෙන්න ඕනද කියන. සාමාන්‍යයෙන් අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමේශකාරතුර පත් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න විනිසුරුවන්ගේම ජ්‍යෙෂ්ඨතමේ එක්ක නීතිපති පාර්ලිමේන්තු. ඔක තමයි අපිට තිබුණු සම්ප්‍රදාය. හැබැයි ඒ සම්ප්‍රදාය මුළුමනින්ම බිඳලා මහින්ද රාජපක්ෂ මහත්මයාට පුළුවන්කම ලැබුණා එළියේ හිටපු කෙනෙක් ගෙනල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ අගමිනිසුරු පුටුව වාඩි කරවන්න. ඒ කවුද? මොහන් පීරිස්. මොහන් පීරිස් සාමාන්‍ය නීතිඥ කටයුතු කටයුතු කරමින් හිටියා. ඔහු නීතිපතිවරයා බවට පත් කරා. ඊට පස්සේ සිරාණි බණ්ඩාරනායකව දෝෂාභියෝගය කර පළව හැරියා. එතකොට මොහන් පීරිස් නීතිපති පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම අරගෙන දේශපාලන පත්වීමක් හැටියට සෙලාම් බැංකුවේ සභාපතිවරයාට කටයුතු කරමින් තිබුණා. එතකොට සෙලාම් බැංකුවේ සභාපතිවරයා සිරාණි බණ්ඩාරනායක මැතිතුමීගෙන් දුරේ හිස්සුණාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රමේශකාර පුටුවේ වාඩි කරෙව්වේ මහින්ද රාජපක්ෂ මහත්මයා. කවුද? සෙලාම් බැංකුවේ සභාපතිවරයා මොහන් පීරිස්. ලංකාවේ පළවෙනි වතාවට බැංකුවක සභාපතිවරයෙක් ගෙනල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රමේශකාර මහපුටුවේ වාඩි කරෙව්වා. අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. එතුමාගේ බලතලන ඕනනම් ඔහුට ත්‍රිවිල් රියදුරෙක් වුණත් පත් කළ හැකි. ඒ පත් නොකිරීම පිළිබඳ ස්තුති වෙන්න ඕන. ඉතින් මේවලදී එනිසා මුළු අධිකරණයම තමන්ගේ අතට අරලියගහ මන්ත්‍රීද නියෝග දීපු, අරලියගහ මන්ත්‍රීද නඩු තීන්දුව ලියපු ඉතිහාසයක් තිබෙනවා මේ විධායක බලයේ විසින්. එනිසා ඒද බල ශූන්‍ය කොට තිබෙනවා. විනිසුරුවන්ගේ ස්වාධීනත්ව පිළිබඳව සැකයකින් තොරව ඔන්න නඩු තීන්දුව ලබා දීමේ හැකියාවක් අපි නිර්මාණය කළ යුතු තිබෙනවා. අපිට බලකයි සිරාණි බණ්ඩාරනායක මැතිතුමිය නිරපහරින ප්‍රධානතම හේතුවනේ කුමක්ද? බැසිල් රාජපක්ෂගේ දිවි නැගුම පනතට දීපු නියෝගයක්. ඒක තමයි පළවෙනි. තමන්ට එකඟ නොවන, පාලකයාට එකඟ නොවන තීන්දුව ලබා නොදුන්නොත් පිට තනතුරු අත්තරලා යන සිද්ධ වෙන ක්‍රමයක් මේ විධායක ජනාධිපති ක්‍රමය. එනිසා අධිකරණය මේට වඩා ශක්තිමත් වාගයකට පත් කළ යුතුයි. එහි අරමුණ අපේ මේ ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබෙනවා. ඒතර පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, අධිකරණ පද්ධතිය, ඒ වගේම පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කරන ව්‍යවස්ථා සභාව, ජනාධිපතිවරයාට තනි අයිති තිබුණු සමහර පත්කිරීම් පාර්ලිමේන්තුවේ නියෝජිතත්වයකට ගෙනගොස් තිබෙනවා. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම සඳහා අතිශය වැදගත් පියවරක් මෙම විසිනු සංශෝධනයෙන් අපි අපේක්ෂා කරමු. හැබැයි අපි එසේ අපේක්ෂා කරත් මේ විසිනු සංශෝධනය පිළිබඳ ඉතාමත් වැරදි දුර්මත ගණනාවක් නිර්මාණය කරලා තිබෙනවා. එකක් මේ විසිනු සංශෝධනයේ අපේක්ෂාව මා දැක්ක මේ දවස්වල බොහෝ අය කියනවා. බොහෝ අය ඔය මත දක්වන්න කියන පටන් අරන් තියෙන මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ගේ යටි උවමනාවක් මෙම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනවලු කියලා. ඒ තරම්
හාස්‍ය ජනක කරුණක් තවත් නෑ. මොකද මේ 20 වෙනි සංශෝධනය කවද සම්මත වුණා පාර්ලිමේන්තුවේදී? අපි මේ සංශෝධනය ඇතුලේ දාලා තිබෙනවා මෙම 20 වෙනි සංශෝධන ක්‍රියාත්මක වෙන්නේ 2020 ජනවාරි මාසයේ 9 වෙනිදාගේ සිට. ඇයි 2020 ජනවාරි මාසේ නම වැදගත් වෙන්නේ? 2020 ජනවාරි මාසයේ 9 වෙනිදා වෙනතෙක් මේ ජනාධිපතිවරට ජනවරමක් තියෙනවා ජනාධිපති ධුරේ දරන්න. 2020 ජනවාරි මාසේ 9 වෙනිදාගෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්මගේ ජනාධිපති ධුරේ කාලය අවසන් වෙනවා. අන්න එදා සිට තමයි මේ සංශෝධන ක්‍රියාත්මක වෙන්නේ. එදා සිට. එනම් 2020 ජනවාරි මාසේ 9 වෙනිදා දක්වා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සතුව තිබෙන ජනාධිපති ධුරේ බලතල කිසිවක් අඩු වෙන්නේ නැහැ. 2020 ජනවාරි මාසේ 9 වෙනිදා දක්වා රනිල් වික්‍රමසිංහට අතිරේක බල කිසිවක් ලැබෙන්නේ නැහැ. එදයින් පස්සේ නව පාර්ලිමේන්තු මැතිවරණයක් තබලා නව ජනාධිපතිවරේ තෝරාපත් කරගන්න තෙක් 20 වෙනි සංශෝධනයට යටත් මේ බලම නෙවෙයි 20 වෙනි සංශෝධනයේ යටතේ බලයන් සහිත ඉන්න ජනාධිපතිවරයාම වැඩ කරනවා. එනිසා ගෙදර යන්න ඉන්න ජනවාරි මාසයේ 29 වෙනිදා ගෙදර යන්න ඉන්න මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට තවත් මාස 4ක 5ක කාලයක් 20 වෙනි සංශෝධනයට ජනාධිපති ධුරේ වැඩ බලන්න පුළුවන්. එනිසා මේකෙන් අමතර වාසියක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ලැබෙනවා. ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයට යම් සංක්‍රමණීය කාල පරිච්ඡේදයක් තිබෙනවා. ඒ සංක්‍රමණීය කාල පරිච්ඡේදය තමයි ඉන්න ජනාධිපතිවරයාගේ සිට නව ජනාධිපතිවරයෙක් පත් කරගන්නා තාක් කිස් වෙන කාලේ. අන්න ඒ කාලයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙම 20 වෙනි සංශෝධනයට ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඒ නිසා 2020 ජනවාරි මාසේ 9 වෙනිදා ගෙදර යන්න ඉන්න මෛත්‍රීට යම් දුර කාලේ වැඩි වෙනවා. කවුරු හරි කිව්වා නම් 20 වෙනි සංශෝධනයේ මෛත්‍රීට වාසහගතයි කියලා ඔව් වාසියක් තියෙනවා. ඒක පිළිගන්න. ඊළඟ දෙවනි කරුණ මහින්ද රාජපක්ෂ මහත්මයා දැන් තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මහින්ද මහත්තයාට තව වතාවක් අපේ රටේ ජනාධිපති ධුරය දරන්න බෑ. දැන් පහුගිය කාලේ පුළුවන් කිව්වා දැන් නම් කියන්නේවත් නැහැ. හරි. උඹට බෑ. මොකද 19 වෙනි සංශෝධනය අතිශය පැහැදිලි දෙවතාවකට වඩා ජනතාව විසින් ජනාධිපතිවරයා තෝරාපත් කරගත නොහැකි. දෙපාරයි පුළුවන්. දෙපාර අවසන්. ඉතින් නැවත බෑ. එතකොට දැන් තියෙන ව්‍යවස්ථා ජනාධිපති කෙනෙක් කවුද? ඔහු රාජ්‍ය නායකයා වගේම ඔහු ආණ්ඩුවේ නායකයා. ඔහු රාජ්‍යට නායකත්වය දෙන්නෙත් ඔහු, කැබිනට් මණ්ඩලයට නායකත්වය දෙන්නෙත් ඔහු, ආණ්ඩුවේ නායකයා. එනිසා මහින්ද රාජපක්ෂ මහත්තයාට යලි අපේ රටේ රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුවේ නායකයා බවට පත් වෙන්න බෑ මේ ව්‍යවස්ථාව අනුව. ආණ්ඩුවේ නායකයා වෙන්නත් බෑ, රාජ්‍ය නායකයා වෙන්නත් බෑ. ඒ විතරක් නෙමෙයි තව නීති තර්කයක් තිබෙනවා. අගමැතිත් වෙන්න පුළුවන්ද කියලා. රාජ්‍ය නායකත්වයක් නොවන ආණ්ඩුවේ නායකයෙක් නොවන අගමැති කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා. එතනත් නීතිමය තර්කයක් තිබෙන දෙපැත්තම තාම එක ශේෂ්ඨාධිකරණ විසඳිය යුතු ප්‍රශ්නයක්. අපේ රටේ මේ තිබෙන ව්‍යවස්ථාව අනුව යම් මේකින් ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වුණොත් ඒ පුරප්පාඩුව පුරවන්නේ මියගින් හෝ අංගල විකල නේ අබල දුබලතාවයකට පත්වීමෙන් හෝ ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වුණොත් ඉන්න අගමැතිවරයා ජනාධිපති බවට පත් වෙනවා. මාසයක් ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන්න ඕනේ. මාසයක් අපිට මතක ඇති ප්‍රේමදාස මහත්මයා ඝාතනය වුණාට පස්සේ ෂණිකවම ජනාධිපති ධුරේ වැඩ බාර ගන්න කවුද? හිටපු අගමැති, ඒ වෙලාවේ හිටපු අගමැති මේ විජේතුංග මහත්මයා. ඊට පස්සේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරගන්න. එහෙනම් අපේ රටේ තිබෙන ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා යම් අවස්ථාවකදී ජනාධිපතිවරයෙක් බවට පත්විය හැකි. එහෙමනම් අගමැති ධුරේ දරන්න ඕන ජනාධිපති ධුරය දරන්න පුළුවන් කෙනෙක් විතරයි. නා අගමැති පුටුවේ වාඩි වෙන්න බෑ ජනාධිපති වෙන්න බැරි කෙනෙකුට. එයි හදිසියකදී අගමැති ධුරයේ පුරප්පාඩුවක් ඇති වුණොත් වැඩ බලන්න ජනාධිපතිසල අගමැතිවරයා පත් වෙන නිසා අගමැතිවරයාට ජනාධිපති වීමේ සුසුකම් සම්පූර්ණ වී තිබෙනවා. ඒක ශේෂ්ඨාධිකරණ විසඳන්න ඕන එකක්. ඒක තර්කයක් තිබෙනවා. එහෙමනම් රාජ්‍ය නායකයා, ආණ්ඩු නායකයා විතරක් නෙවෙයි අගමැතිවරයා බවට පත් වෙන්නත් මේ ව්‍යවස්ථාව අනුව මෛත්‍රීපාල සිරිසේන මේ
මහින්ද රාජපක්ෂ මහත්තයට බෑ. රාජ්‍ය නායක වෙන්න කොහොමත් බෑ, ආණ්ඩු නායක වෙන්න කොහොමත් බෑ. හැබැයි නීති තර්කයක් තිබෙනවා, අගමැති වෙන්නත් බෑ. හැබැයි මේ ව්‍යවස්ථා සංශෝධනය આવුත්, මේ ව්‍යවස්ථා සංශෝධනය આવුත් මහින්ද රාජපක්ෂ මහත්තයට බැරි ජනාධිපති වෙන්න විතරයි. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයට පුළුවන්, අගමැති වෙන්නත් පුළුවන්, ආණ්ඩු නායක වෙන්නත් පුළුවන්. රාජ්‍ය නායක විතරයි වෙන්න බැරි. එහෙමනම් කවුරු හරි කිව්වොත් රාජ්‍ය නායක වෙන්නත් බැරි, ආණ්ඩු නායක වෙන්නත් බැරි, සමහර විට අගමැති වෙන්නත් බැරි මහින්ද රාජපක්ෂට අගමැති කරන්න කුමන්ත්‍රණයක්, ආණ්ඩු නායකයා කරන්න කුමන්ත්‍රණයක් මේ සංශෝධනය ඇතුළේ තියෙනවා කියලා ඒකට පොඩි නීතිමය තර්කයක් තිබෙනවා. මොකද මේකෙන් වැඩිම වාසිසගත ලොටෝ එක ඇදින්නේ මහින්ද රාජපක්ෂට. රනිල්ට මොකද වෙන්නේ? රනිල්ගේ මේ පාර්ලිමේන්තුවේ දුර කාලේ අගමැති, මේ බහුතරයේ තිබුණ උඩ පාර්ලිමේන්තුවේ ඌ අගමැතිවරයා, එඳ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් දෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට 2020 සැප්තැම්බර් මාසේ 2 වෙනිදා දක්වා ඒ ආණ්ඩුව තියෙනවා. මොකද පාර්ලිමේන්තුව විසුරුව හැරීමට නියමිත තිබෙන්නේ 2020 සැප්තැම්බර් මාසෙ. 2020 සැප්තැම්බර් මාසෙ. හැබැයි අපි මේ සංශෝධනයේදී කියනවා නෑ, මේ සංශෝධන ක්‍රියාත්මක වී මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුව හරින්න ඕන කියලා. ජනවාරි මාසේ 9 වෙනිදා 2020 මේ ක්‍රියාත්මක වෙනවා නම් මාර්තු මාසේ 8 වෙනිදා පෙර පාර්ලිමේන්තු විසුරුව ආරින්න. එහෙනම් මොකද වෙන්නේ? රනිල්ගේ දුර කාලය සැප්තැම්බර් මාසේ 2 සිට මාර්තු මාසේ 8 දක්වා මාස 7කින් රනිල්ගේ අගමැතිකමත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙත් කාලය අඩු වෙනවා. මාස 7කින් මතකද බලන්න. එනිසා මේකෙන් වැඩිම හානිය සිද්ධ වෙන කාටද? එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහ රනිල් වික්‍රමසිංහට. මොකද ඔහුට මාස 7ක තව අතරේක දුර කාලයක් දරන්න තිබේදී මාස 7ේ දුර කාලෙ මේකෙන් කප්පාදු කර තිබෙනවා. එනිසා මේ කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහට හෝ අතරේක වාසගතගෙන ගෙනත් දෙන සංශෝධනයක් නෙවෙයි. මොකද අපි එහෙම සංශෝධන හදන්නේ? රනිල්ට වාසි වෙන්න. මොකද අපි රනිල්ට, අපි රනිල්ට ණයද? අපි රනිල්ට බයද? අපි බය වෙන්න දෙයක් නෙවෙයි. අපි රනිල්ට ණයත් නෑ, බයත් නෑ. මතකද බලන්න. ඔය එළිය කෑ ගන්න දේශප්‍රේමී මහතුරු හැම කෙනාම රනිල්ට ණයයි බයයි. වීරවංශගේ පාස්පෝර්ට් අහුවෙච්ච වෙලාවේදී අපෝට් එකේදී අද තමුන්වංශලා ගිහිල්ලා බැලුවත් මීගමු බන්ධනාගාරේ විශාල ප්‍රමාණයක් ඉන්නේ වංචාසහගත පාස්පෝර්ට් සහ පාස්පෝර්ට් වංචාවලට අහුවෙච්ච අය. උන්ට අප නැහැ. හැබැයි වීරවංශ එයාපෝර්ට් එකෙන් අල්ලගන්නවා. 10 වෙනකොට මීගමු උසාවියට ගේනවා. 12 වෙනකොට ගෙදර එනවා. පහුවද 8 වෙනකොට අලුත් පාස්පෝර්ට් එකක් හදන්න රටක් තියෙනවා. පහුවද 8 වෙනකොට හොඳයි. හරිද? අපි හොයනවා දැන් කවුද මේ රෑ පාස්පෝර්ට් කාර්යාලෙ හිටියේ කියලා. හදලා දෙන්න. කවුද ඒව කරේ? ඒව කරන්න බැඳියත් උනේ රනිල් වික්‍රමසිංහ. නීතිපති පාර්ලිමේන්තුවට උපදෙස් දුන්නා. මේක මුසාවියට ගිහිල්ලා අප ඉල්ලනකොට, කියන්නේ අධිකරණය තමයි අප දෙන්න තීරණය කරන්නේ. හැබැයි තීරණය ගන්න කොහොමදද? විත්තිකරුවගේ පාර්ශ්වය අප ඉල්ලනවා. ආණ්ඩුවේ නීතිපති පාර්ලිමේන්තුව අප දෙනවට විරුද්ධ වෙනවා. එතකොට ඒ ගැන සැලකිල්ලක් කරලා විනිසුරුවර තීන්දුවක් ගන්න. හැබැයි වීරවංශගේ පාර්ශ්වය අප ඉල්ලනකොට නීතිපති පාර්ශ්වය නිකන් ඉන්නවනම්, ආණ්ඩුවේ පාර්ශ්වය නිකන් ඉන්නවනම් නඩුකාරය අප දෙනවා. එයාට විශේෂ රුදාවක් නැහැ. ඉතින් රනිල් වික්‍රමසිංහ නීතිපති පාර්ලිමේන්තුවට උපදෙස් දුන්න අප ඉල්ලනකොට විරුද්ධ වෙන්න එපයි කියලා. මේක නැත්ත කතාව. ඒගොල්ලෝ එළියේ ඉන්නේ හිම. අනිත් ඔක්කොම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ගන්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහින්ද ගෙදර යන කට උත්තරයක් ගන්න. එහෙම කොහොමද වෙන්නේ? ඒක කොහොමද වෙන්නේ? සිරන්ති රාජපක්ෂෝ FCID එකට ගේනකොට FCID එක ගෙදර යනවා කට උත්තරයක් ගන්න. කැබිනට් මණ්ඩලේ කතා කරලා, මතකද බලන්න, කැබිනට් මණ්ඩලේ කතා කරලා තියෙනවා, කතා කරලා තීන්දුවක් කරන් තියෙනවා සිරන්ති රාජපක්ෂට නඩු දාන්නේ නැහැ කියන්නේ. කතා කරලා තීන්දුවක් ගත්තේ. මොකද ලංකාවේ පළමු කාන්තාව නඩු වැටෙන එක ලංකාවට අපකීර්තියක් වුණා. ලංකාවේ පළමු කාන්තාව හොරකම් කරන එක ලංකාවට කීර්තියක්.
එහෙමයි තීන්දුවරන් දීන්නේ. එඳ එක්සත් ජාතික පක්ෂත් එක්ක රනිල් වික්‍රමසිංහ අපමත තමයි උසාවිය පනවේ ඇත්තගතවද ගොඩක් අය දෙලි ඉන්නේ රනිල් වික්‍රමසිංහ අපමත. අපිට මොනවද තියෙන්නේ? අපිට මොනවද තියෙන බැඳී? අපිට කිසිවක් නැහැ මතක තබා ගන්න. මම හෝ මගේ පක්ෂ කිසිවෙක් හෝ අපිට 10ක දායකත්ව සපයන කවරෙක් හෝ රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික අබමල් රොණක දෙයක් අරගත්තන මිනිස්සු මතක තබා ගන්න. මම දේශපාලන. හැබැයි අපේ දේශපාලන අරමුණක් තිබුණා මොකද්ද? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම අරමුණ තිබෙනවා. ඒ අරමුණෙන් තමයි මේ විසින සංසුදුර ගෙනාවේ. ඊළඟ ඉලඟ අපි හර්ෂණ මහත්මයා අපි කවුරුත් කතා කරා. දැන් ලොකු ආන්දෝලනයක් හදන මේක රට බෙදෙනවා. කවුද මේ රට බෙදෙනවට එරෙහිව සටන් කරන දේශප්‍රේමී? ඉස්සෙල්ලා අපි දේශප්‍රේමීන්ට කොහොමද බලමු. කවුද දේශප්‍රේමී? නිවාස අමාත්‍යංශ මෙහෙමනකොට නිවාස අමාත්‍යංශයේ හදපු ගෙවල් ලක්ෂ 112 ගෙවල් මතක තබා ගන්න. ලක්ෂ 8ට ඥාතින්ට දීපු අය. දේශප්‍රේමී. දේශප්‍රේමී. දැන් මේ ළඟදී මම අහගෙන කියනවා එක ගෙදරකවත් නැහැ කියලා. දැන් ගෙවල් වල ඉන්නෝ නම් ඔප්පු කරන්න. දැන් ඉන්න දෙන්නේ නැහැ. හිටියොත් හිරේ දානවා. දැන් මන්දක මේ ළඟ පාර්ලිමේන්තුවේ දැන් හරි දැන් මේ ගෙවල් වල කවුරුවත් ඉන්නවද? නේද? අභියෝග කරනවලු මේ ගෙවල් වල කවුරුවත් නැහැ කියලා විරුවන්. එයා අභියෝග කරන දෙයක් නැහැ. දැන් හිටියොත් හිරේ දානවා. දැන් පැනලා ඉන්නේ. මේ නීති විරෝධී ගෙවල් වල ඉන්න. මතකද බලන්න. ඉතින් එහෙමයි වෙලා තිබෙන්නේ. අමාත්‍යංශ වල වාහන තොග ගණන් තමගේ ඥාතින්ට බෙදපුවයි. දාපු කැබිනට් පත්‍රිකාවල විශාල ප්‍රමාණයක් ඉන්දියාවට නිවාස සංකීර්ණ දීපුවයි. කැබිනට් පත්‍රික අපි ගව තිනවා. මේ කොළඹ නගරයේ ඉන්දියානු ටාටා සමග නිවාස සංකීර්ණ දෙන කවුද? කැබිනට් පත්‍රික දෙන්නේ වීරවංශලා. ලංකාවේ නිවාස සංකීර්ණ දුන්නේ ඉන්දියානු සමගම්ම. එහෙම දීපුව අය අද කියනවා රට බෙදෙනවා දේශප්‍රේමීත්වය. රටේ මා ආර්ථිකේ චීන උගුලකට හිර කරන්න චීන සමාගම් වලින් සල්ලුගත්තු නායකයන්ගේ වලිග බවට පත් වෙච්ච අය අපේ දේශප්‍රේමීත්වය ගන්නන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයාට ඩොලර් මිලියන 7.3ක් ආසන වශයෙන් කෝටි 111ක් චීන සමාගම් පගා දුන්නා. මොකටද? නාස්තිකාර ව්‍යාපෘති වල රණවැති ගන්න. හම්බන්තොට වරායි මත්තල ගුවන්තොටුපළ නොරොච්චිල බලාගාරය කොළඹ දකුණු සංවර්ධන ජෙට්ටිය මේවා හදපු සමාගම් කෝටි 111ක් ණයත් දෙනවා. මේ මේ කප්පම් දෙනවා. එහෙනම් ඒවා හදන්නේ මොකටද? ඒවා හදන්නේම කප්පම් ගන්න. මතකද බග? දේශප්‍රේමින්. දේශප්‍රේමින්. කල්පිට දූපත් 14 දූපත් දෙකක් වික්කට ඩෙන්මාර්ක් සමාගමට සහ ඉන්දියානු සමාගමට බැසිල් රාජපක්ෂ. දූපත් විකනකොට අකුලලා හිටපොය. අද දේශප්‍රේමීත්ව ගැන කතා කරමු. රටේ මා ඉඩම් සම්පත. රටේ මා ඉඩම් සම්පත. ඇමරිකානු රෝල් සමාගම වලට පවර කොට සද්ද නැති හිටපොය ඇවිල්ලාද දේශප්‍රේමීත්ව ගැන කතා කරමු. අපේ රටේ තෙල් සංස්ථාවට වැඩිම ලාභ ගෙන දුන්නේ නැව් තෙල් අංශේ. අපි ඩොලර් වලින් සල්ලි පෙදෙව නැව් තෙල් අංශේ. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2001 2003 කාලේ නැවුතෙල්ලන්සේ මෙරයින් සර්විස් කළ සමාගම බවට පත් කරලා ඒක වික ජෝන් කීල්ස් මුදලාලිට අපිට වරායේ ටැංකි 8ක් තිබ්බා. නැවුතෙල් වලට ගහ නැව් වලට තෙල් ගහන නල පද්ධතිය තිබුණා. කොළඹ වරායට නැව් වෙනු ගහන්න නැවුත්තාව ගහන්න බට පද්ධතියක් තිබ්බා. ගබඩා කරන්න ටැංකිත් තිබ්බා. අපිට තියෙන කොල්ල දෙන්න තුන්දෙනා දාලා තෙල් ගස්සන්න. හැබැයි ඒක තමයි රනිල් වික්‍රමසිංහ වික ජෝන් කීල්ස්ට සරතෙන් සිල්ල මහතා කරන නඩුවක් තිබ්බා. ඒකට නඩුවේදී නැවත මැරයින් සර්විස් කම්පැනි එක විකිනීම වැරදි කියලා තීන්දුවක් දුන්නා. නැවත මැරයින් ඒ නැව් තෙල් අංශයේ තෙල් සංස්ථාවට පවර ගන්න කියලා තීන්දුවක් දුන්නා සරතෙන් සිල්ල. මොකද උනේ? රාජපක්ෂ පවර ගත්තද නැහැ? නැවත ඒ නැව් තෙල් අංශයේ ටැංකි 8ක් තිබ්බා. ටැංකියට සමාගම් 3කට වික්කා. ජෝන් කීල්ස්ට ටිකක් දුන්නා. මැක්ලන සමගන තව ටිකක් දුන්නා. අයෝසි කාර්යය තව ටිකක් දුන්නා. ඒතකොට නඩු තීන්දුවෙන් ආපු එක තමයි රාජපක්ෂලා නැවත සමාගම් වලට වික්කේ. දේශප්‍රේමීන්. නිසා අපි කියන ওই මහතුරු හැම කෙනාම තවරගත්තු දේශප්‍රේමීන්. වැස්සකට වැස්සොත් දේශප්‍රේමීත්වය හේදෙනව මතක තබා ගන්න. මහජනක දේල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන හොරකම් කරන පාලකයන්ට දේශප්‍රේමීත්වය ගැන කතා කරන්න බෑ. රට බෙදීමක් ගැන. ජනතා විමුක්ති පෙරමුණ. මේ රට බෙදීමට ලක්වීම සඳහා ඇති වූ හැම තීරණාත්මක අවස්ථාවකදීම
රට බෙදීම වැළැක්වීම සඳහා කටයුතු කරන ලද ප්‍රබලතම දේශපාලන ව්‍යාපාර අඛණ්ඩව ජනතාව විමුක්ති කරනවා. එනිසා මේක කිසිසේත්ම රට බෙදීමේ දිශාවට කිසිදු පියවරක් නැති එකක්. කිසිදු පියවරක් නැති. 13 වෙනි සංශෝධනයේ 13 වෙනි සංශෝධනයේ කිසිදු වගන්තියකට 20 වෙනි සංශෝධනයෙන් අත තියලා නැහැ. 13 වෙනි සංශෝධනයේ පිළිබඳ ජනාධිපතිවරයාට දෙන බලතල එසේම ආරක්ෂා කරලා තිබෙනවා. ඒ වගේම අපි හර්ෂ නානායක කර්මතුමා කිව්වා වගේ 1990 දී වරදරාජ පෙරමාල් වෙනම රාජ්‍ය ප්‍රකාශයට පත් කරාට පස්සේ එවකට පළාත් පාලන සහ පළාත් සභා ඇමති ෆෙස්ටස් පෙරේරා පළාත් සභා පනත සංශෝධනය ගැනලා තමයි විසිරුව හැරීම් බලයේ ජනාධිපති අතර ගත්තේ. ඒකේ පනතේ තියෙන පනතට අත තියන්නවත් නෑ. එනිසා මේ රට බෙදනවා යයි කියලා හදන මිත්‍යාව ඒක බොරුවක්. ද රට බෙදෙනවා නම් ද කවුද මනෝගණේෂන් මහත්මයා පොංගු තමුල් වල නරඹපු අයනේ. දැන් ඒගොල්ලන්ට අනුව මනෝගණේෂ රිසත් බදුද්දීන් හකීම් දේශත් දෝහිනි ඒගොල්ලන්ට අනුව නේද? හැබැයි තමයි විශ්වවිද්‍යාල සංශෝධනයේට මනෝගණේෂනුත් විරුද්ධයි හකීම් විරුද්ධයි රිසත් බදුද්දීන් විරුද්ධයි. එහෙම වෙන කොහොමද? ඒතර ඒගොල්ලෝ දේශ ප්‍රේමීද? දැන් මාර දේශ ප්‍රේම සෙට් එකක් නේ වීරවන්තර එකතු වෙලා ඉන්නේ. මොකද්ද මේ කියන්නේ? මේ වෙනමකුත් නෙවෙයි. දේශපාලන වශයෙන් නන්නත්තාර වුණාට පස්සේ දේශපාලන වශයෙන් වෙන කිසිදු සටන් පාටක් ඉතුරු නොවී තිබෙනකොට මොකද වීරවංශට අවිල හොරකමට විරුද්ධ කෑ ගන්න පුළුවන්ද? වීරවංශට අවිල ඥාති සංග්‍රහයට විරුද්ධ කෑ ගන්න පුළුවන්ද? වීරවංශට අවිල රටේ ජාතික සමගිවෙනින් කෑ ගන්න පුළුවන්ද? වීරවංශට අවිල හොඳ විදේශ ප්‍රතිපත්තියක් වෙනින් කෑ ගන්න පුළුවන්ද? එකිසුවක් කරන්න බෑ. අන්න මේ දේශ ප්‍රේමිත්ව රට බෙදෙනවා. පට්ටපල් බොරු. මේ දේශ ප්‍රේමි නෙවෙයි මේ තවරාගත්තු දේශ ප්‍රේමී. එනිසා රට බෙදෙනවා යයි කියන එක මුළුමනින්ම අසත්‍යයක්. හැබැයි අපි චන්දන සර් කිව්වා වගේම වැදගත් එකක් තියෙනවා. මොකද්ද? ඒ අන් කවරක්වත් නෙවෙයි. මේ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාර වර්ධනය කිරීමේදී සැලකිය යුතු දායකත්වයක් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම බලපෑවා. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරන්න අසුවේ ඉඳන් විධායක ජනාධිපතිතුමා විශාල කාර්යභාරයක් ඉටු කරා. එනිසා විධායක ජනාධිපතිතුමාගේ තමයි බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයන් සංවර්ධනය කරන්න වර්ධනය කරන්න හේතු සාධකයි. 1987 ඉන්දු ලංකා ගිවිසුම සංකරන වෙලාවේදී කැබිනට් මණ්ඩල අවසර දුන්නේ නේ ඉන්දු ලංකා ගිවිසුමට. එවකට අගමැති ප්‍රේමදාස ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. අනුන්ගේ වැසිකිලි වල ඇවිල්ලා තැන තැන ජරා කරලා යන වැඩේ කැතයි කියලා ඉන්දියාවට ගෙව්වේ. එම ප්‍රේමදාස ඉදා කතා කරේ අගමැතිවරයා. ගාමිණි ජයසූරිය වැනි ඇමතිවරු ඉල්ලා අස්සුනා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව. හැබැයි එවැනි ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කරන බලය තිබුණ කොහෙද? ජේ.ආර්. ගාව විධායක බලය. හෙලිනා ජයවර්ධන ගිහිල්ලා එවකට කොළඹ හිටපු මහ කොමසාරි සිංදියාවේ ඩික්සිත් මහත්තයා ඇවිල්ලා කිව්වේ මොකද්ද? ඩික්සිත් මහත්තයා හැමලම මොකද්ද හෙලිනා ජයවර්ධන ඉල්ලුවේ? මගේ මහත්තයට කරදරයක් වෙන්නේ නැහැ නේද? මහත්තයට ආරක්ෂාව දෙනවා නම් ගිවිසුම අත්සන් කරන්න කිව්වා. මහත්තර විධායක බලය තිබුණා. මහත්තර ගිවිසුම අත්සන් කරාර බලය උපයෝග කර මතද බලන්න. ද රට බෙදීමේ දිශාවට තමයි ඒක හැදුවේ. 1990 දී ප්‍රේමදාස එල්.ටී.ටී. සංවිධානයේ එල්.ටී.ටී. නායකයන්ගෙන හිල්ටන් හෝටලේ තියාගෙන සල්ලි දුන අවියෝද දුන්නා. දුන්නේ නැද්ද? දුන්නේ විධායක බලය. විධායක බලය තමයි සන්නද්ධ ව්‍යාපාරන්ට සල්ලි දුන අවියෝද දුන්නා. 2005 මහින්ද රාජපක්ෂ දුන්නා. පහෙන් පස්සේ මහින්ද රාජපක්ෂ දුන්නා. එල්.ටී.ටී. එකට සල්ලි. සන්නද්ධ ව්‍යාපාරයන් ශක්තිමත් කරන්න තමයි විධායක බලය උපයෝග කරගෙන තිබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම බෙදුම්වාදී ව්‍යාපාරයක් වර්ධනය වීම සඳහා හේතු සාධක නිර්මාණය කරා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම තමයි අපේ රටේ බෙදුම්වාදී ව්‍යාපාරයට ජාතිවාදී ව්‍යාපාරයන් පරාද කරන්න පුළුවන් හොඳම අවිය. ප්‍රජාතන්ත්‍රවාද ශක්තිමත් කිරීම. දැන් මේ නිතරම හදනවා බියක් උතුරේ යුද්ධයක් එනවා කියලා. ඒ හැමදෙනාම උත්තර හොයන්නේ යුද්ධයක් ආවත් මුහුණ දෙන්න. ජනතා විමුක්ති පෙරමුණ අපි උත්තර හොයන්නේ යුද්ධයක් එන එක වළක්වන්න. ඒගොල්ලෝ කියනවා යුද්ධයක් ආවොත් යුද්ධ කරන්න ජනාධිපතිකම ඕන. අපි කියන්නේ යුද්ධ එන එක වළක්වන්න ප්‍රජාතන්ත්‍රවාදී ඕන. කොහොමද හොඳ? අපිට ඕන යුද්ධයක් ආවට පස්සේ යුද්ධ කරන්නද? අපිට ඕන යුද්ධ ඇති වෙන එක වළක්වන්නද? අපි මෙදියත් වෙන යුද්ධ එන එක වළක්වන්න යලි
උතුරේ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීමට තියෙන සාධක අතිශය අවමයි. උතුරේ යලි එල්ටීඩී සංවිධානයේ විනාශයේ ස්වභාවයත්, යුද්ධ විසින් ඒ ජනතාවට ඇති කරන බලපෑමක්, මහා විනාශයක් විසින් යලි උතුරේ පොදු ජනයා යුද්ධයකට තමන්ගේ දරුවෝ හෝ තමන් හෝ අනුබල දෙන්නේ නැහැ. හැබැයි උතුරට නිරන්තරයෙන් යුද්ධයක් පිළිබඳ බියක් හදනවා. ඒකම තමයි මේක අස්සේ තියෙන්නේ. නිරන්තරයෙන් උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩනැගේ කියලා බියක් හදනවා. එයි උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් આવුවොත් තමයි දකුණේ දුටු ගැමුණුට අවස්ථාව තියෙන්නේ. දුටු ගැමුණුයි මල්ලීට අවස්ථාව තියෙන්නේ. මේක නෙමෙයි දෙය. මේ දේශපාලන මිතර තිබෙන්නේ. මෙතන සම්මත කරගන්නේ දේශපාලන මතක තබා ගන්න. උතුර කෙරෙහි නිරන්තර බියක් හදන එක මෙයාගේ දේශපාලනය. විසිර සංශෝධන වෙනකොට රට බෙදෙනවා. ඒගොල්ලන්ගේ දේශපාලනය. මොකද ඒගොල්ලන්ට නිරන්තරයෙන් ඒගොල්ලන්ගේ පැවැත්ම තිබෙන්නේ උතුරේ බියක් හැදුවොත් දකුණේ නායකයෙක් වුණ වෙනවා. ඒකට මුහුණ දෙන්න. ඔකයි මේ කරලා තිබෙන්නේ. හැබැයි අපි පෙනී හිටින්නේ මොකටද? ඒගොල්ලෝ යුද්ධවලට මුහුණ දෙන සැලසුම් කරනකොට අපි සැලසුම් කරන්නේ යුද්ධ ඇතිවීම වළක්වන්න. යුද්ධ ඇතිවීම වළක්වන්න නම් ප්‍රජාතන්ත්‍රවාද ශක්තිමත් කරන්න උතුරේ දකුණේ බෙදකින් තොරව සෑම පුරවැසියන්ට තමන්ගේ අදහස් නිදහස ප්‍රකාශ කරන්න තිබෙන අයිතිය, සෑම පුරවැසියන්ට තමන්ගේ පාලනය ප්‍රශ්න කරන්න තිබෙන අයිතිය, පාලන ක්‍රමවේදයන්ට ඇතුළත් වෙන්න තියෙන අයිතිය මේ අයිතිය තහවුරු කරන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම නැවත යුද්ධයක් ඇතිවීම වළක්වීම සඳහා තිබෙන ප්‍රධානතම කාර්යය. තව ගොඩක් කාර්යයන් අතර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යළි යුද්ධයක් ඇතිවීම සඳහා වළක්වන්න පුළුවන්. ඒ නිසා විශ්වවිද්‍යාල සංශෝධනය බෙදෙන දිශාවට නෙවෙයි බෙදීම වැළැක්වීම දිශාවට තමයි විසින සංශෝධන හිත කරගන්නේ. ඊළඟ ආයතරකයක් හදනවා. මම දැකෝ සමාන කට්ටියගෙන මේ ජනතා විමුක්ති පෙරමුණ ව්‍යංග වැඩක් කරනවා, ශ්‍රේෂ්ඨාධිකරණ දෙ එකක් කියලා එළියේදී තව එකක් කියනවා කියලා. මේ විසින සංශෝධනය පිළිබඳ අපිට තියෙන දේශපාලන අදහස නම් මේ විසින සංශෝධනය වඩාත් යෝග්‍ය ජනමත විචාරණයක් කරා සම්මත වීම. ඒක තමයි හොඳ. අධිකරණයේදී විසින සංශෝධනය පිළිබඳව අධිකරණයට අපි ගියා. මොකද අපි සංශෝධනය දාලා තිබුණේ. ඒතර අධිකරණයේදී නීති තර්කයක් එනවා. මොකද අධිකරණයේදී මේ විසින සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ලබා දෙන නියෝගය එතෙන් සිට ඒක රටේ නීතියක් වෙනවා. එතෙන් සිට ඒක රටේ නීතිය. ඒ නියෝගයත් නීතිය බවට පත් වෙනවා. ඊට පසුව ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයන්ට, ව්‍යවස්ථාව පිළිබඳ ගන්න ලබන ක්‍රියාමාර්ගයන්ට විසින සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ දෙන ලද තීන්දුව වැදගත් වෙනවා. ඒ නිසා අපිට ඒ තීන්දුව නිවැරදි කර ගැනීම ඕනෑකමක් තිබෙනවා. මොකද 78 ආණ්ඩු ක්‍රමවේදය තා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. සමහර වගන්ති ව්‍යවස්ථාවේ සම්මත කරගන්න පුළුවන් 3/2 විතරක්. සමහර වගන්ති සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ 3/2 ජනමත විචාරණයකට උතෝන කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ 3/2 වගේම ජනමත විචාරණයකට උතෝන. ඊතර මේ විසුවේ සංශෝධනයේ කිසිසේත් අපි ජනමත විචාරණ ලක්විය යුතු වගන්ති කිසිවත් සංශෝධනය කොට නැහැ. කිසිවත් සංශෝධනය කළ නැහැ. තුන්වෙනි වගන්තියට ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියට ජනමත විචාරණයක් ඕන. අපි තුන්වෙනි වගන්තියට අත තියලා නැහැ. හැබැයි හතරවෙනි වගන්තිය සංශෝධනය කළා තිබෙනවා. ඒ උසාවියේ තරකයක් එනවා. තුන්වෙනි වගන්තිය වෙනම කියව ගන්නවද 3 සහ 4 එකට කියව ගන්නවද කියලා. ඒකද අපි ව්‍යවස්ථානුකූල තර්ක ගෙනෙනවා නැත්නම් 3 වෙනම කියවිය යුතුයි. ඒකනේ ඒක 3 කියලා දාලා තියෙන්නේ. එහෙනම් 3යි 4යි එකට ලියන්න තිබ්බනේ. එතකොට ජනමත විචාරණයකට තුඩු දියේ හැකි සංශෝධනය තමයි තුන්වෙනි ව්‍යවස්ථා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තිය ගැන සංශෝධනය. හතරවෙනි වගන්තිය අපි සංශෝධනය කරලා තිබෙනවා. උසාවියේ තර්කයක් එනවා 3 හා 4 එකට කියවිය යුතුයි කියලා. අපි නීතිඥ තර්කයක් ගිනෝ නැහැ 3 හා 4 එකනේ 3 වෙනම කියවන්න ඕන. ඔච්චරයි. ඒක අපි මොකක් වෙනුවෙන්ද කියන්නේ? ඒක ගේන්නේ විවස්ථාවක් සංශෝධනය කිරීම සඳහා ඕනෑම මොහොතක ගන්න ලබන ක්‍රියාමාර්ගයකට මේ වෙලාවේ එන තීන්දුව වැදගත්. එනේ අනාගතයට බලපාන. එනිසේ තීන්දුව විවස්ථානුකූලව ලබා ගැනීම වෙනුවෙන් අපි ජනමත විචාරණයට තුඩු දෙන වගන්ති සංශෝධනය කොට නැහැ කියලා නීතිමය තර්කයක් අපේ නීතිඥ අධිකරණ දිගනවා. ඒක විවස්ථාමය ගැටලුවක්. විවස්ථාව නිසිරස සංශෝධනය කරගෙන ඉන්න සඳහා ප්‍රදායකත්වේ. අපි මේකට විතරක් නෙවෙයි 50 ගණනාවකට පුසාව ගියොත් තිබෙනවා. ඒ හැම 50කම අපි අභිප්‍රාය බාටපත් උනේ ආණ්ඩු ක්‍රම විවස්ථාවට අනුකූල වන පරිදි එම 50 සම්මත කර ගැනීම සඳහා උසාවියෙන් නියෝගයක් ලබා ගැනීම තමයි අපේක්ෂාව වුනේ. මේකත් එහෙමයි. ආණ්ඩු ක්‍රම විවස්ථාවට අනුකූල වන පරිදි
මේ විශ්වවිද්‍යාල සංශෝධනය සම්මත කර ගැනීම සඳහා වූ ක්‍රමවේදයේ ශේෂ්ඨාධිකරණ ලබා දෙන්න කියන අපේ නීති තර්කය. අපේ දේශපාලන තර්කය. දේශපාලන තර්කයේ මේ 10 විශ්වවිද්‍යාල සංශෝධන අපි ගේන්න කියපු දවසේ සිට අපිට දේශපාලන තර්කය තමයි අපි සූදානම් විශ්වවිද්‍යාල සංශෝධනය ජනමත විචාරණ ලක්කොට සම්මත කරගන්න අප සූදානම්. මේ ජනමත විචාරණ අපි කැමතියි. එයි. 1978 මුළු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවවත් ජනමත විචාරණ ලක් කරේනේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවවත් ජනමත විචාරණ ලක් කරේනේ. මතකද බලන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන සංශෝධන 19 එකම එක සංශෝධනයේ ජනමත විචාරණ ලක් කරේ. ඒ සංශෝධනය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සඳහන් කර තිබුණා 77 තෝරා ගන්නාලද පාර්ලිමේන්තුව අවසන් වෙන දිනේ දාලා තිබුණා. අන්නේ දිනේ අවුරුදු 6කින් පස්සට සංශෝධනයක් ගෙනාවා. ඔය එදා කලගෙඩි දාම්පු සෙල්ලම කියන ව්‍යවස්ථාවට ගෙනාපු සංශෝධනය. මොකද ව්‍යවස්ථාවෙම දාලා තිබ්බා 77 පාර්ලිමේන්තු කාලය අවසන් වෙන්නේ කවදද? එතෙන්දි මහමැතිවරණ තියන්න ඕන කියලා. ඒ තියන්න ඕන කාලය 89 දක්වා ව්‍යවස්ථාව සංශෝධනය කරා. හතරවෙනි සංශෝධනය මට මතකයි. අන්නේ සංශෝධනයේට ජනමත විචාරණයක් වුණා කියලා ශේෂ්ඨ අධිකරණ කිව්වා. එතන මේ ව්‍යවස්ථා 19 එක සංශෝධනයයි ජනමත විචාරණ ලක් වෙලා තිබෙන්නේ ඒ ඡන්දේ කල් දාන්න දෙනවාද නැද්ද කියන සංශෝධනයයි. ඒ හැර වෙන කිසිදු ආණ්ඩු ක්‍රම 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවවත් අනිකුත් සංශෝධන 18න් එකක්වත් ජනමත විචාරණ ලක් කරලා නැහැ. නීතිය කියන්නේ ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද? ව්‍යවස්ථාව කියන රටේ මූලික නීතිය. අපි කවුරුත් යටත් නීතිය. අපි පිළිගන්න ඕන පුළුවන් නොපිළිගන්න පුළුවන්. අපිට ආණ්ඩු ක්‍රම 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ හදපු දවසේ නම් විවේචනයක් තියෙනවා. හදපු දවසේ නම් අපි ඒක පිළිගන්නේ නැහැ. හැබැයි පිළිගැනීම නොපිළිගැනීම කෙසේ වුවත් අපි හැමදෙනා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටත්. යටත් වෙලා අපිට පිළි නොගෙන ඉන්න පුළුවන්. යටත් වෙලා අපිට ඒකට අරව කතා කරන්න පුළුවන්. හැබැයි අපි අදත් මේ රටේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ යටත් 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට. සියලු පුරවැසියන්. හැබැයි සියලු පුරවැසියන් යටත් නීතිය ජනතාවගේ ජනමත විචාරණ කරා තමන් යටත් වෙන තමන්ගේ නීතිය ජනතාව අනුමත කරලා නැහැ. එනිසා විශ්වවිද්‍යාල සංශෝධන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ආවොත් ඒ විශ්වවිද්‍යාල සංශෝධනයේ ව්‍යවස්ථා කෑල්ලට ජනතාව යටත් එහෙනම් ජනතාවගෙන් එක අහගෙන අහන්න ඕනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. එනිසා අපි කියන්නේ මේ ජනමත විචාර ලක් කිරීම වඩාත් යෝග්‍ය බව. ඒතර මොකද තිබෙන්නේ? හැබැයි ජනමත විචාර එන්න පෙර පනින්න ඕන කඩුල්ලක් තියෙනවා. ඒ කඩුල්ල තමයි පාර්ලිමේන්තු 3-2. පාර්ලිමේන්තුන් 3-2 ලැබුණොත් විතරයි මේක ජනමත විචාරකට යන්නේ. දැන් අපි මොකද ඔය පාර්ලිමේන්තුන් ඔක්කොටම කියන්නේ? පාර්ලිමේන්තුනේ 225 දෙනාට අයිතියක් තියෙනවද මේක පාර්ලිමේන්තුවේද ගබ්සා කරන්න? නෑ, පාර්ලිමේන්තුවේ මේක ගබ්සා කරන්න යන්නේ පදෙන් කවුරුවා? පාර්ලිමේන්තුවේ 225 මේ ව්‍යවස්ථා සංශෝධනය තමන්ගේ පරම අයිතිය ලෙස පරාද කරනවා වෙනුවට පාර්ලිමේන්තුවේ මේක සම්මත කරලා දෙන්න ජනමත විචාරණ ජනතාවගෙන් අහමු. සස ජනතාවට බය කෙනෙකුට විතරයි පාර්ලිමේන්තුවේ මේක පරාද කරන්න අත උස්සන්න පුළුවන්කම තිබෙන්නේ. ජනතාවට බයයි. ඒතකොට දන්නවා ජනතාවගේ තීන්දුව එක නෙමෙයි කියන්නේ. ඉතින් පාර්ලිමේන්තුවේ 225 අතේ තියෙන බලයෙන් මේ විශ්වවිද්‍යාල සංශෝධනය පරාජයපත් කරන්න උත්සාහය දරනවා නම් කවුරු හරි ඒ ජනතාවට බය අය. අපි කියන 225 තීරණය කරන්න ඕනේ 225 පාර්ලිමේන්තුවේ එකතු වෙලා මේක සම්මත කරලා දෙමු. ජනතාව තීරණය කරයි මේකට එකඟද නැද්ද කියලා. වඩාත් හොඳ මොකද්ද? 225ට මේක ගබ්සා කරන්න අයිති අපි දෙන්න ඕනේ. මේක ජනතාව ලක් කරමු. පාර්ලිමේන්තුවේ මේක පරාදරපත් කරන්න දරන හැම කෙනාගේම යටි අරමුණ තමයි ජනතාවට බයයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනතාවට බය නැහැ. මේ විශ්වවිද්‍යාල සංශෝධනය ජනතාව හමුවේ සාර්ථක ලෙස ජනමත විචාරණකින් ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබෙනවා. එයි මේ විශ්වවිද්‍යාල සංශෝධනය ජනමත විචාරණයක් ගෙනාවේ නැතුවට පසුගිය ජනාධිපතිවරණ ගණනාවකදීම ජනතාවගේ මත විමසුමකට මේක ලක් කරලා තිබෙනවා. 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිට ලබා දීපු ජනවරමේ විධායක ජනාධිපතිතුරු අහෝසි කිරීම සඳහා ජනවරම ඒක ඇතුළේ තිබුණා. 94 ජනතාව අනුමත කරා. 99 ජනතාව අනුමත කරා. චන්ද්‍රිකා මැතිනි අනුමත කරා විතරක් නෙවෙයි 2010 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විධායක ජනාධිපතිතුරු අහෝසි කිරීම චන්ද්‍රිකායි යෝජනා කරා. 2010 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ
චන්දික කුමාරතුංගගේ ආණ්ඩුව ගෙනාවු 2000 ආණ්ඩු ව්‍යවස්ථාව ඇතුලේ විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම තිබුණා. මුත් එක පාර්ලිමේන්තුවෙන් පරාද කරා එක්සත් ජාතික පක්ෂය. ඒක විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම තිබුණා. ඒක කොච්චරද කියනවනම් දැන් අපි කියන්නේ 2020 නේද? 2020 ජනවාරි මාසෙ 9 වෙනකම් මේ ජනාධිපතිතුමා මුකුත් වෙන්නේ නැහැ කියලා. අරක තිබුණ මොකක්ද දන්නවද? 2000 ඉඳන් 2005 වෙනකම් චන්ද්‍රිකාට ඉන්න තිබුණා. චන්ද්‍රිකා අවසාන දෙකම වෙලා තිබුණා. අවුරුද්ද කියන්න මතද බලන්න. ඒක විවස්ථාව ලියන්න බැරුණ අන්තිම වෙනකොට කරු ජයසූරි සාක්ෂි දරයි. අවුරුද්ද කියන්න එක ගුරු. ඒක නේ මොකක්ද? ඒතර විධායක ජනාධිපති අහෝසි කිරීම සඳහා ඒ ජනවරම තිබුණා. ජනවරමට අනුව විවස්ථාව පාර්ලිමේන්තුවට ආවා. 2005 දී මහින්ද මහතාගේ ජනවරම. 10 දී 15 දී මෛත්‍රීපාල මහතාගේ ජනවරම. 10 දී මහින්දගේ 15 දී මෛත්‍රීගේ ජනවරම මුළුමනින්ම ගැබ්බ තිබෙන විධායක ජනාධිපති අහෝසි කිරීම පිළිබඳ ජනතාව කැමැත්ත. එනිසා අපි මුළුමනින්ම සූදානම් මෙම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණ කරා සම්මත කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අපි සූදානම්. අපේ ජනතාව කෙරෙහි විශ්වාසයක් තිබෙන මේ සම්මත කරන්නේ ජනතාවට බය ඇති විතරයි පුළුවන්කම තිබෙන්නේ මේක පාර්ලිමේන්තුවේ ගබ්සා කරන්න. ඉතින් පාර්ලිමේන්තුවේ ගබ්සා කරන්න ඉඩ නොදී මේක සම්මත කරගත යුතු තිබෙන්නේ. තව එක ඒ බෙදුම් ආදිපත්‍ය අනිත් පැත්තෙන් ගත්තොත් මම එකක් කියන්නේ මේ විධායක බලය කියලා කියන අසීමිත බලයක් තිබෙනවා. ඒක ජේ.ආර්.ගේ වචන වලින් කිව්වොත් ගෑණියෙ පිරිමියෙ කරන්න බෑ, පිරිමියෙ ගෑණියෙ කරන්න බැරි හැමදේම කරන්න පුළුවන් කියලා කියලා තියෙනවා. ඒතරම් අසීමිත බලයක්. අපේ රටේ මොකද දන්නවද? එවැනි බලයක් හොබවන්න තරම් අපේ රටේ නායකයෝ සංස්කෘතියෙන් වශයෙන් දියුණු නැහැ. ඒක හොඳ සංස්කෘතියෙන් වශයෙන් දියුණු කෙනෙකුට විතරයි එවැනි බලයක් නිර්හංකාරව සමබරව හසුරවන්න පුළුවන්කම තිබෙන්නේ. ජනාධිපති පුටිය වාඩි වෙන කලින් මේ හැමදේනම හොඳ මිනිස්සු. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති පුටිය වාඩි වෙන කලින් හොඳ මිනිහෙක්. හැබැයි සංස්කෘතිය වශයෙන් දියුණු වුණේ නැහැ ඒ තනතුර දරන්න. මොකද උනේ? ජනාධිපති පුටිය වාඩි වෙනකොට දුප්පතාගේ හිතවතා ඝාතනය වෙනකොට රටේ මහා ඝාතකී. ඇයි? මේ තනතුර Tamanට තරම් නොවේ. චන්ද්‍රකාමිතරට ප්‍රේමයි. මේ ලැබුණු තනතුර තමන්ට තරම් නොවේ. මේ බලය ඒ තරම් බලයක්. ඒ බලය හොබවන තරම් සංස්කෘතිය වශයෙන් දියුණු නැහැ. ඒක තමයි 1994 සාමයේ දූතිකාව 2005 ගෙදර යනකොට චෞර රැජින. මේ තනතුර ඒ තරම් බලවත් තනතුරක් ඒක දරන්න තරම් දියුණු මානසිකත්වයක් නැහැ. මහින්ද මහත්තයා 2005 බලයට පත් වෙනකොට ගිරවාපත් වූ පුදුණු ගැමියා මේ පුටුවේ වාඩි වුණාට පස්සේ 2010 ගෙදර යනකොට පට්ටපල් හොරා. ඇත්ත. ඉතින් මේකද වෙලා. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ බලය ඔසවන්න තරම් අපේ රටේ ගොඩනැගුණු නායක සංස්කෘතික වශයෙන් දිනුනුත් නැහැ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. එනිසා තමයි 2005 මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වාඩි වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයේ නියෝජිතයා අද නේද රටේ විහිළු සපයන්නේ. මේක ඇත්ත. ඒකෙන් අපි මේ විධායක බලයේ අතිශය භයානක කෙනෙක් අතේ තියෙනකොට පාලනයත් වෙලා තිබෙනවා. කිසිවක් බැරි කෙනෙක් අතේ තියෙනකොටත් වෙන විනාශය අපි දැකලා දෙකම එකයි. අතිශය බලයක් තියෙන කෙනා අතේ දැකලා තියෙනවා. මෙලෝදියක් කරගන්න බැරි අතේ කෙනා අතේ මේක තියෙනකොටත් දැකලා තියෙනවා. දෙකම විනාශකාරයි. තේරුණා? එනිසා ඊට මම කජු ගැන ඔන්න ජනාධිපතිගේ ප්‍රශ්න. ඒ මොකවත් කරගන්න බැරි වුණා. කජු ගැන යට ඇඳුම් ගැන මයිලු කිරි ගැන ජනාධිපතිවරයෙක් උදේ. හරි. ඒක තමයි මේකේ ස්වභාවය. ඒක එනිසා සංස්කෘතිම වශයෙන් ගත්තත් මේ තනතුර හොබවන්න තරම් සංස්කෘතිම දියුණු නායකයෙක් නැහැ. එනිසාත් මේක අහුස් වෙනවා. ඊළඟ 19 වෙනි සංශෝධනය. ඇත්තටම 19 වෙනි සංශෝධනය ඇවිල්ලා අන්තර්කාලීන යෝජනාවලිය අන්තර්කාලීන ව්‍යවස්ථා සංශෝධනය. 19 වෙනි සංශෝධනයත් එක්ක අපේ රට දිගටම යන්න බෑ. කොහොමද යන්නේ? දැන් බලන්න 19 වෙනි සංශෝධනය අනුව ඇමති ධූර දෙන්න ඕන කාටද කියලා අගමැති කියනවා. දෙන්නේ මොනවද කියලා ජනාධිපති කියනවා. අපබ්‍රංශයක්. අපබ්‍රංශයක් නෙවෙයිද? ඒ කියන්නේ අගමැති තමයි 19 වෙනි සංශෝධනයේ අගමැතිවරයා නම් කරනවා ඇමති ධූර දෙන්න ඕන අය. ජනාධිපතිවරයා දෙන්න ඕන මොනවද කියලා තීරණය කරනවා. ඒ අපබ්‍රංශයක්. හරි. එනිසා මේක මේ යන්න බෑ. මේක අන්තර්කාලනිකයි.
හරිද? ඒ වගේම මේකේ අග්‍රාමාත්‍ය ඉවත් කරන්නේ කොහොමද කියලා පැහැදිලි. 19 වෙනි සංශෝධනය. අග්‍රාමාත්‍යවරයා නිසි පරිදි ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් නේ. ජනාධිපති ඉවත් කරන ක්‍රමවේදයක් තිබෙනවා. හැබැයි මේකේ අගමැතිවරයා ඉවත් කරන ක්‍රමවේදයක් නේ 19. මත්තබ. නිසා 19 ත් එක්ක රටට ඉස්සරහට යන්න බෑ. 19 ඉතාමත් කෙටි කාලයකට ඉන්න ලද අන්තර්කාලන යෝජනාවලිය. අන්නේ 19 තිබෙන විකෘතිය නැවත නිශ්චිත ස්ථාවර බලවේගයන්ට ඇතුළත් කිරීමත් 20 අභිප්‍රාය බවට පත් වී තිබෙනවා. ඒ විකෘතික සහගත ස්වභාවය වෙනස් කරලා මොකද බලය බල අධිකාරිත්ව බල කේන්ද්‍ර නිශ්චිත වෙන්න ඕන. එහෙම නැතු රටකට යන බල කේන්ද්‍ර නිශ්චිත. කොහෙද බල කේන්ද්‍රය? අධිකරණයේ බල කේන්ද්‍රයක් හැටියට, පාර්ලිමේන්තු කල් බල කේන්ද්‍රයක් හැටියට, කැබිනට් මණ්ඩලයේ බල කේන්ද්‍රයක් හැටියට නිශ්චිත view එකට ඉන්න ඕන. ඒ වගේ නිශ්චිත බල නිශ්චිත සටහන් ඉන්න ඕන. හැබැයි 19 සංශෝධනයේ නිශ්චිත බල කේන්ද්‍රයක් නැහැ. ඒක ටිකක් තියෙන පොඩි පැටලෙවිල්ල. ඒ නිසා 19 වෙනි සංශෝධනයෙන් ඉස්සරහට යන්න බෑ තවත්. ඒ අර්ථයෙන් ගත්තත් 20 වෙනි සංශෝධනය අවශ්‍යයි. මොකද 19 වෙනි සංශෝධනය ඇවිල්ලා තින්නේ ඉතාමත් අන්තර්කාරණ ක්‍රියාවලියක. ඊළඟ තව තර්කයක් මම දැන් හදනවා. මේ 20 වෙනි සංශෝධනයෙන් ජනමත විචාරණයක් සඳහා යන්න තියෙන ඉඩකඩ අවුරලාලු. එහෙමත් කියලා නේද? මට තේරෙන්නේ පට්ටපල් කතාව මොකද්ද කියන්නේ. හරි. ඒ අය ජනමත විචාරණ තියන්න බෑනේ. 20 වෙනි ජනමත විචාරණ බලගතු කරලා තියෙනවා. මොකද දන්නවද? යම් පනත සම්මත කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨ අධිකරණ නියෝගයක් දුන්නොත් පාර්ලිමේන්තුවෙන් 3/2 ජනමත විචාරණ යොණ කියලා. පාර්ලිමේන්තුවේ 3/2 දුන්නට පස්සේ ජනමත විචාරණයක් කැඳවීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයා ගාව. ජනාධිපතිරයට එක කාල සීමාවක් දීලා නැහැ. ජනාධිපතිවරයාට ඕන ජනමත විචාරණ නොකවඳව ඉන්න පුළුවන්. ඒ ජනාධිපතිවරයා අකමැති පනතක් ආවා. පාර්ලිමේන්තුවේ 3/2 සම්මත කරා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා 3/2 විතරක්ම දී ජනමත විචාරකට යන්න ඕන කියලා. දැන් විවස්ථාව අනුව ජනමත විචාරණයක් කැඳවීමේ බලය තියෙන ජනාධිපතිවරයාට විතරයි. එහෙනම් ඔහුට පුළුවන් පාර්ලිමේන්තුවෙන් 3/2 සම්මත වුණත් ජනමත විචාරණකට ලක් කරන්නේ නැතුව තියන්න. ඇත්තට දැන් තියෙන ව්‍යවස්ථාවේ තමයි ජනමත විචාරණකට තියෙන බාධාව හදලා තියෙන්නේ. දැන් තියෙන ව්‍යවස්ථාවේ විශ්සේ මොකද්ද කියන්නේ අපි? 3/2 සහ ජනමත විචාරණෙන් සම්මත කරගැනීමේ යම් පනතක් පාර්ලිමේන්තුවේ 3/2 සම්මත වුණාට පසුව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණ ලක් කළ යුතුයි. ජනාධිපතිවරයා මාසයක් ඇතුළත ජනමත විචාරණ කැඳවුවේ නැත්නම් ඒ මැතිවරණ කොමිසමට බලය යනවා ජනමත විචාරණේ තියන්න. එහෙනම් මේකේ මොකද කරලා තියෙන්නේ? අතන ජනමත විචාරණ තියෙනවාද නැද්ද කියලා තීරණය කිරීමේ අධිකාරී බලය තියෙනවා ජනාධිපති අතට. පාර්ලිමේන්තුවෙන් 3/2 සම්මත කරත් ජනාධිපතිවරයාට ජනමත විචාරණ නොකඳවා ඉන්න පුළුවන්. අපි මේකේ මොකද කරලා තියෙන්නේ? ජනාධිපතිවරයාගේ මාසයක් ඇතුළත ජනමත විචාරණ කැඳවුවේ නැත්නම් ජනමත විචාරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය එනවා. ඒක කියන්නේ මොකද්ද මේක? මේකෙන් තියෙන ජනමත විචාරණේ මඟ අරින්නම බෑ. මේ තියෙන එකේ ඕනනම් ජනමත විචාරණ අත්තරින්න පුළුවන් ජනාධිපතිවරයාට. ඒ නිසා ඔය අපබ්‍රංශ කතාව නේ ජනමත විචාරණ වළක්වලාද කියනවා කියන එක මහා විහිළු සාගත කතාවක්. මේකෙන් තමයි ජනමත විචාරණේ ස්ථිර කරලා තිබෙන්නේ. මේකෙදී. ඒ වගේම මම කියුවා අපිට සතුරා එල්ල කරන චෝදනා වලට පිළිතුරු. හැබැයි ඊට ප්‍රතිපක්ෂව ගත්තොත් මේකේ තියෙන සාධනීය ගති ලක්ෂණ මොනවද? සාධනීය ලක්ෂණ. දෙකක් අපිට කරන ස්ථාවර භාවය පිළිබඳ ප්‍රශ්නයක් එනවා කියලා. නෑ ස්ථාවර භාවය පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ. මොකද අවුරුදු දෙකක් යනතෙක් පාර්ලිමේන්තුවේ පිහිටවා ගන්න පාලනයට හරිද ඉදිරියට යන්න පුළුවන් විශ්වාස භංග හරහා පරාද කරන්න බෑ කියලා අපි දාලා තියෙනවා. ඒ කියන්නේ ස්ථාවරත්වයේ පාර්ලිමේන්තු ස්ථාවර භාවය අපි ආරක්ෂා කරලා තියෙනවා. ඊළඟ අපේ රටේ ජනතාවගේ කැමැත්තත් ඒ ජනතාවගේ කැමැත්ත නියෝජනය කරන පාර්ලිමේන්තුවත් අතර අද විකෘති භාවයක් තිබෙනවා. ජනතාවගේ කැමැත්ත දුන්නට එක් එක් දේශපාලන පක්ෂවලට ඉතා කෙටි කාලයක් ඇතුළත ඒ ගති ලක්ෂණ වෙනස් කරන විකෘති වෙනවා පාර්ලිමේන්තුවේ. ඇමතිගම් වලට තාන්න මාන්න වරප්‍රසාද වලට එහෙට මෙහෙට පයින් විකිනෙන සංස්කෘතියක් අපේ පාර්ලිමේන්තුවේ දුන්නා. විශේෂයෙන්ම නන්දමැතිවලගේ ක්‍රියාවලියෙන් පස්සේ මේක තිබුණේ නැහැ මතකයි. ප්‍රේමදාස මහතාට පුළුවන් වුණා 8 දින නිරපන්න. ඔහුද ලලිත් ගාමිණී ප්‍රේමචන්ද්‍ර
ඉදිරිවීර ප්‍රේමරත්නමනි 8 දිනක් ඒ වෙලාවේ ආණ්ඩුවෙන් එළියට ආවා එදා මේ ව්‍යවස්ථාව අනුව ඒක එලවන්න පුළුවන්කම ලැබුණා හැබැයි නන්දමැති උලා එක්සත් ජාතික පක්ෂයෙන් නම් ගියා මේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට ඒ ව්‍යවස්ථාවේ පක්ෂ මාරු කරොත් മന്ത്രി දුරේ අහෝසි කරනවා කියන සාධකය මුළුමනින් වෙනස් වුණා ඒක නිකන් මොකද්ද එයාට එයාට යුක්තිය සාධාරණත්වයේ පිටමත ප්‍රශ්නයක් ආවා එයා ගෙනලාගෙන ආවා එනිසා මොකද උනේ එතන සිට අපේ රට පාර්ලිමේන්තු විකෘති බවට පත් වුණා එනිසා වෙච්ච විනාශයන් විශාලයි 2010 මහමැතිවරණදී මහින්ද මහත්තයාට හම්බුනේ පාර්ලිමේන්තු 142 3-2 තිබ්බේ නැහැ 3-2 තිබ්බේ නැහැ 3-2 හදාගත්තේ කොහොමද විපක්ෂෙන් ගිහපු മന്ത്രിවරු කණ්ඩායමක් අරගෙන 162ක් කරගත්තා ගත්ත කොහොමද අමතකන් දීලා තනතුරු දීලා සල්ලි දීලා එක එක ඇමතිවරයෙක් හිටියා එයා ඒතකොට UNP එක නා එයාගේ නෝන ඕස්ට්‍රේලියාවේ කොන්දට ඔපරේෂන් එකක් කරා ඕස්ට්‍රේලියාවේ කොන්දේ ඔපරේෂන් එකට සල්ලි ගෙවා ගන්න බැරුව හිටියා එයා ගියා මහින්ද මහත්තයා ගාවට සල්ලි දුන්න ඔපරේෂන් එක කරගන්න තව කෙනෙක් හිටියා මහින්ද රාජපක්ෂව ඝාතනය කරන්න පොල්ගහවෙල ඉඳන් LTT කාන්තාවක් අරගෙන ආවා අරගෙන ආව විතරක් නෙවෙයි මහින්ද මහත්තයා ආරක්ෂාව නැතුව වෙන ගෙදරක් තිබුණා ගෙගරිපාරේ මං කාගේද ගෙදර කියලා කියන්නේ. ඒතර මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂාව නැතුව ගෙගරිපාරේ යන ගෙදර මේ මරාගෙන මරන කාන්තාවට ගිහලා මේ മന്ത്രിවරය පෙන්නුවා. CID කින් පරීක්ෂණේ ගියා. නීති ප්‍රතිපාරමිත ෆයිල් එක ගියා. මොකද උනේ? පැන්න අනිත් පැත්ත. දැන් බෝධි පූජා තියෙනවා. ඊයේ පෙරේද මන් දැක්ක. හරි මේක වෙලා තියෙන්නේ. ඒතර මොකද වෙලා තියෙන්නේ? මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කරන්න ආපු කෙනාවත් හරිද නීතිපති පාර්ලිමේන්තුවේ ෆයිල් එක හංගලා අනිත් පැත්තට ගත්තා. එන අතිශය කැත මජර සංස්කෘතියක් හැදුවා පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පණින සංස්කෘතිය. මේක වෙනස් කරන 19 වෙනි සංශෝධනයට අපි දැම්මා. හැබැයි 19 වෙනි සංශෝධන සම්මත කරගෙන වෙලාවේදී අනිත් ඔක්කොට වඩා දිනේෂ් ගුණවර්ධන හැප්පුණේ මේක අයින් කරන්න කියලා. මේක අයින් කරා. පණින එක එහෙට මෙහෙට පණින එක 19 වෙනි සංශෝධනයේදී මේක අයින් කරා. හැබැයි අපි යලි මේ ව්‍යවස්ථාවට ගෙනත් තිබෙනවා മന്ത്രിවරු එහෙට මෙහෙට පනිනවනම් පනින එක පනිනවා නම් ඔහුගේ മന്ത്രി දුර අහෝසි කිරීම සඳහා එම පක්ෂයට බලයක් තියෙනවයි කියන වගන්ති අපි මේකට ඇතුළත් කරලා තිබෙනවා දිසා අධිකරණ කියලා වාර්ණ නියෝග ගන්න බෑ එයාට යම් අසාධාරණයක්ලුත් ගත් පක්ෂ විසින් තමන් අධිකාරී බලයක් ලෙස විසුරු හැරුණා නම් එයාට යුක්ති ඉස්ත කරගන්න ශේෂ්ඨ අධිකරණ යන්න බලය දීලා තිබෙනවා ඔච්චර ඉඳන් මේ පනින එක නතර කරගන්න මේකට තමයි ගොඩක් මහ කලබල වෙලා තියෙන්නේ ගොඩක් අය කලබල වෙලා තිනවා මේකට. ඉතින් පණින එක නතර කරා. ඒ වගේ තානාපතිවරුන් ඉතිහාසය අපි දැක්කා. අදක්ගත් තානාපතිවරු කවුද? ලංකාව ඉතාමත් වැදගත් ලෙස නියෝජනය වෙන්න ඕන තැන් වල තානාපතිවරු පත් කරේ කවුද? ඇමරිකන් එක්සත් ජනපදයේ විශේෂම යුද්ධයෙන් පස්සේ ඇමරිකන් එක්සත් ජනපදයේ අපිව වටලලා යුද අපරාධ චෝදනා ගොනු කරනකොට මහින්ද මහත්තයා ඇමරිකාවේ තානාපති හිටියේ කවුද? තමගේ පුංචමගේ පුතා. ජාලි වික්‍රමසිංහ රුසියාවට හරි කවුද ඒ තමන්ගේ ඥාති සහෝදරයා උදයංග වීරතුංග දෙන්නම මොකද වෙලා තියෙන්නේ උදයංග වීරතුංග අවියාවිද ඩීල්ලට දැන් CID එකකින් හොයනවා ඇමරිකාවේ තානාපති ජාලි වික්‍රමසූරිය ඇමරිකාවේ තානාපති ගේවි කුණලා තමන් හිටපු ගේවි කුණලා මරු බඩු හරිද හරිද දැන් පොලිසියෙන් හොයනවා ඊට පස්සේ අපතිබ්බා මම මෙලගේ පාර්ලිමේන්තු ප්‍රසංගය අපතිබ්බා එතකොට අසනීපයි කියලා ඇමරිකාවට යන්න කියලා අධිකරණ ඉල්ලුවා. පාස්පෝට් එක දුන්න අධිකරණේ. අපතිබ්බ කාන්ත එයාගේ නෝනායි තව කාන්තාවක අප දුන්න අපතිබ්බ මෙයාට. මම ඇහුවා පාර්ලිමේන්තුවේදී හරි දැන් ජාලි වික්‍රමසිංහ පැන්න අපතිබ්බ දෙන්නා මොකද කියලා. ඒ දෙන්නා පැන්න. දෙන්නා පැන්නලා ඉන්නේ. හරි. ඉතින් මේ අය තමයි තානාපතිවරු බවට පත් කරේ. ඉතින් මුළු රාජ්‍ය සේව මුළු විදේශ සේව කඩාවැට්ටුවා මේ විධායක බලය. ඒ නිසා දැන් විධායක බලය තනි අධිකාරීත්වයක් නැහැ. ඒ මහා කොමසාරිස්වරු නේද ඒ නියෝජිතම් පත් කරනවා නම් කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් කරලා තිබෙනවා. ඔය නිදහස් කිරීම පිළිබඳව අධිකරණයෙන් ලබා දෙන තීන්දුවකදී ඒ තීන්දුව යම් ප්‍රමාණයකට ඇගැයීමේ බලයක් ජනාධිපතිවරයාට දීලා තියෙනවා. ඒ ඇයි ඒ? ඒක ඉතාමත් උත්තරීතර හොඳ බලයක්. ඒක වැරදි නෑ. ඒක දෙන්නේ මොකටද? අපි දන්න ඕනෑම අධිකරණයකදී ඒ මොහොතේ තීන්දුව තීරණය කරන්නේ ඒ මොහොතේ පැන නැගී තිබෙන සාක්ෂි මත. ඒ මොහොතේ
පැනගෙන සාක්ෂිමත ඒ හොත කතාගන සාක්ෂිමත තමයි ඒ මොතේ තීන්දු තීරණය කරන්න. හැබැ තීන්දු දුන්නාට පස නව සාක්ෂිල දරව වෙනවා. නව සාක්ෂිල දර වුණාට පස්සේ සේස් මොකකර අධිකරණයකදී එයාට මිනිමරුමක් කියලා මරණ දඩුම දීල. හැබැ පසු සාක්ෂිවල දිල්ලර වෙනවා එයා එකට හවුල් නෑ කියලා. එයාට යුක්තිය පස දල යුක්ති ඊට කරන්නට අයිතියක් නැද්ද? එයාට යුක්ති ඊට කරන්නට අයිතියක් තියෙනවා. අන්නේ අයිතිය තමයි ජනාධිපතිවරයාට දීලා තිබෙන්නේ. ඒ වගේ වෙලාවකදී අදාළ නඩු තීන්දුව දීපු නඩුකාරයාගේ වාර්තාවක් කැඳවා ඒ වාර්තාවද සැලකිල්ලට ලක්කොට ජනාධිපතිවරයාට සමාව දීමේ බලය දුන්නා. ඒ සමාව බලය දෙන මොකක් වෙනවද? ඒක අතිශය උත්තරීතර කාර්යයක් වෙනවා. එයි අධිකරණයේදී ඒ මොහොතේ පැන නගුණු සාක්ෂි මත දඬුවම දී තිබුණා මරණ දඬුවම. ඒක සාධාරණේ පසුවෙල්දර වෙන සාක්ෂි මත එයාට සමාවක් ගන්න අවස්ථාවක් තිබෙන්න ඕනේ නැද්ද? අන්නේ අවස්ථාව තමයි ජනාධිපතිවරයාට දීලා තිබෙන්නේ. හැබැයි අවස්ථාව ක්‍රියාත්මකුනේ කොහොමද? මිල්රොයි පනාන්දුගේ බිරිඳ ඉඳ මිල්රොයි පනාන්දු කාන්තාවක් එක්ක සම්බන්ධයක් හදාගත්තා. ඒක දැන් ආරංචින මිල්රොයි පනාන්දුගේ බිරිඳ සලසම් කරලා කියලා ඝාතනය කරා. අධිකරණ අවුරුදු 7ක් නඩු වහලා ජීවිතාන්ත දක්වා හිරියට දැම්මා. මහින්ද රාජපක්ෂ මහතා කාන්තා දිනේ දෙලියට දැම්මා. අලුත් සාක්ෂිල් දරව වෙලා උත්තරීතර මනස නෙමෙයි හොඳේ. මේ සබර්ගම දේවාලේ බස් නායක නිලපි. මහනුවර නගරාධිපති. චන්ද්‍රිකා දීපු නිදහසක් තියෙන මෙහිම හොඳට බලගන්න. ඒ කියන්නේ යම් පෞද්ගලික සමාගමක් බදු ගෙව්වේ නැහැ කියලා උසාවිය නඩුවක් දැම්මා. ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ගෙව්වේ නැහැ කියලා. ඒක ආදායම් දෙපාර්තමේන්තුව සහ බදු ගෙවපු නැති කෙනා අතර අධිකරණයේදී එකඟතාවයකට ආවා. ඒ බදු ප්‍රමාණය යම් වාරික වශයෙන් ගෙවන්නම් කියලා. ඒක තමයි නඩු තීන්දුව. ඒ කියන්නේ Taman නොගෙවපු බදු යම් ප්‍රමාණයකට වාරික වශයෙන් ගෙවන්නම් කියලා තීන්දුව සමතේකට ආවා. හැබැයි ඒක නඩු තීන්දුවක්. චන්ද්‍රගම කොට කරේ නඩු තීන්දුව උල්ලංඝ කරා. දැන් බදු ගෙවට උන්නේ. ඒ අමුතු මේ වාරද එහෙමත් වෙලා තිබුණා මේක. ඒ කියන්නේ ඒක හරි ඒ කියන්නේ බදු ගෙවෙන්නේ බදු ගෙවුවේ නැති නිසා බදු දැම්මා. ඊට පස්සේ දෙන්න සමතේකට ආවා. හරිද? රයිට් අපි බදු වාරික වශයෙන් දෙන්නා. මෙයාට පුළුවන් නඩු තීන්දුව ප්‍රතික්ෂේප. මෙයාට තියෙනවා නඩු තීන්දුව ක්‍රියාත්මක වීම කාලේ දීර්ඝ කරන්න පුළුවන්. දීපු දඬුවම ලිහිල් කරන්න පුළුවන්. දීපු දඬුවම මුළුමනින්ම අහෝසි කරන්න පුළුවන්. ඔය අවස්ථා තුනම තියෙනවා. ක්‍රියාත්මක වෙන කාලේ වැඩි කරන්න පුළුවන්. දීපු දඬුව වෙනස් කරන්න පුළුවන්. දීපු දඬුව අයින් කරන්නම් පුළුවන්. ඔය තුනම තියෙනවානේ. හරිද? ඒ අනුව මේක දඬුව ඇත්ත මේක දඬුවමක් නෙවෙයි. මේක කියලා තිනු ඔයා බදු ටික ගෙවන්න. ඒකත් අයින් කරා. ඉතින් බදු ගෙවන්න එපා. එහෙමයි මේ මේවා පාවිච්චි වෙලා තියෙන්නේ. හැබැයි දැන් මොකද කියන්නේ අපි? නෑ ජනාධිපතිවරයාට එහෙම බලයක් තියෙනවා. ජනාධිපතිවරයා එවනේ ලේඛනය කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ඉලක්ක කළ යුතු තිබෙනවා. කැබිනට් මණ්ඩලෙන් අනුමැතිය ඉලක්ක කරන්න තු එක දෙන්න බෑ. එනිසා එතන බලවත් කරනවා. එතකොට කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. සෝදර කැබිනට් මණ්ඩලේ නෑ කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුවට යටත් ඕනෑම අමාත්‍යවරයෙකුට විරුද්ධ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ දායකත්වයේ හරි පටු විදියට ඇමතිවරයෙක්ගේ ආරක්ෂ ඇමතිවරයෙක්ගේ මැදිහත් වීම තිබෙන්නේ ඒක ආයේ පාර්ලිමේන්තුවට යට. මේක අගමැතිවරයාට යම් බලතල ප්‍රමාණයක් එනවා. කැබිනට් මණ්ඩලයේ පත්කිරීම, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා, කැබිනට් මණ්ඩලයේ විෂයන් මේ ඔක්කොම අගමැතිවරයාට එනවා. ඒක හරි. හැබැයි අගමැතිවරයා ආයේ පාර්ලිමේන්තුවට යට. මොකද ඔහු පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයෙන් ඔන්න නරපා හරින්න පුළුවන්. එනිසා මොකද වෙලා තිබෙන්නේ? මේ ආයතන බලවත් වෙනවා පුද්ගලයන්ට බලය එන අතර. එනිසා ඒක ගත්තා. ඒ කියන්නේ මේ 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 මෙතෙක් අපේ ජනාධිපති ධුරයාරා වෙච්ච විකෘති ක්‍රියාවලිය ගත්තා. මේක ඉතාමත් හොඳ තැනකට අපි තිබෙනවා. එනිසා අපි හිතනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් දිශාවෙන් මේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද වැදගත්ම සහ දියුණුතම සංශෝධනය තමයි විසිනි සංශෝධනය. අපි උත්සාහයක් දරලා තිබෙනවා. අපේ ඉන්නේ පාර්ලිමේන්තුව 6යි. පළමු කඩේම පන්නේ 3න් 2ක් ඕන. අසීරුයි. හැබැයි දැන් අද අපි අභියෝග කරන්න ඕන. දැන් අපි ප්‍රශ්න කරන්න ඕන. රටේ ජනාධිපතිවරයාගේ. වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති පුටුවේ වාඩි වෙනේකේම ප්‍රධානමක විදායක ජනාධිපති හවුස් ග්‍රීන් වෙන මුකුත් උරුදි ගුණේ. ඔහු දිවුරුන් දීලා මාලිගාව ඉදිරිපිටදී
දළදා වහන්සේ ඉදිරිපිට දෝ ප්‍රකාශ කරා මෙය අවසන් ජනාධිපති බවත් අවසන් ජනාධිපති ඡන්දය බවත්. ඒ විතරක් සෝභිත හඳුරගේ දෙන ඉදිරිපිටදී ඔව් සපත කරා මේ විධායක ජනාධිපති අහෝස් කරන බව. දැන් අපි විසිනු සංශෝධනේ දාලා තියෙනවා. දැන් ජනාධිපතිතුමා තව තවත් හොරගල් අහුලලා හරියන්නේ නේ. දැන් ජනාධිපතිතුමා තමන්ගේ පාර්ශවයෙන් 20 වෙනි සංශෝධනයේ පිළිබඳව ස්ථාවරය රටට කියවිය යුතුයි. තවත් හොරගල් අහුලන්නයි තියක් නෑ යාට. නිකන් සෝභිත හඳුරගේ දෙන ගාව කියලා දලදා මාලිගාව ඉදිරියට ඒක ප්‍රමාණවත් නෑ දැන්. දැන් ක්‍රියාවලිය පටන් අරන් තිබෙනවා. දැන් ඉඳ වර්තමාන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම 20 වෙනි සංශෝධනයේ පිළිබඳව තමන්ගේ ස්ථාවර රට ප්‍රකාශ කළ යුතුයි. ඊළඟ අගමැති රනිල් වික්‍රමසිංහ අතර මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වඩා 2015 ජනාධිපතිතුමා අහෝසි කරනවා කියලා වේදිකා ගන්න කියලා රනිල්. අර යانے කිව්වේ. හැබැයි රනිල් වික්‍රමසිංහ දැන් රටේ ජනතාවට 20 වෙනි සංශෝධනයේ පිළිබඳව තමන්ගේ ස්ථාවර ප්‍රකාශ කළ යුතුයි. තාම කියලා නෑ. ඊළඟ මහින්ද මහත්මයා. මහින්ද මහත්තයා මේකෙන් අතිරේක වාසියක් ලැබෙනවා කියමු. ඔව අවස්ථා ගණනාවක තිබුණා. ජනාධිපති ධුරයට පත් වෙන්නේ ජනාධිපති ඡන්ද ඉල්ලන්නේ විධායක ජනාධිපති අහෝසි කිරීම පිළිබඳ පොරොන්දුවක් රටේ ජනතාවට දෙනවා. දැන් එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්මයාත් තමන්ගේ ස්ථාවර රට කියන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මේ කිසි නායකයෙකුට තවදුරටත් විධායක ජනාධිපති ධුරය පිළිබඳව එහෙට මෙහෙට තල්ලු කරන ෆුට්බෝලයක් බවට පාපන්දුව බවට පත් කරන්න නෑතුව මේක තමයි හැමදාමත් කරේ. අද 20 වෙනි සංශෝධනය හරහා රටට නිශ්චිතව සම තමන්ගේ අදහස ප්‍රතිපත්ති ප්‍රකාශ කළ යුතුයි. ඒ නිසා අපි අභියෝග කරනවා රනිල් මෛත්‍රී මහින්ද තිදෙනාටම මේ පිළිබඳ ප්‍රතිපත්ති කියන්නවා කියලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිතනවා ආයෙත් එයාට ඉල්ලන්න පුළුවන්. කාත් එක්ක හරි අගමැතිකම දෙන්නම් කියලා ඩීල් එකක් දාලා එයා ජනාධිපති වෙන්නම් කියලා. හරිද? එනිසා එතුමා තාම කල්පනා කරන මේකට නිශ්චිත වචනයක් කියනවද නැද්ද කියලා. මොකද එතුමාගේ දේශපාලන අනාගතය තවදුරටත් තවත් ජනාධිපති කෙනෙක් වීම හැර යට නැහැ. හැබැයි යාට තව ජනාධිපති කෙනෙක් වෙන්නත් බෑ. ඒක තේරෙන්නෙත් නැහැ මේ වායිට. නැත්ත කියන්නේ. ඒක තේරෙන්නෙත් නැහැ. හරිද? හැබැයි එතුමා කල්පනා කරන මොකද්ද? කාටර අගමැතිකම දෙන්නම් කියලා තමයි ජනාධිපතිකම ඉල්ලන්න පුළුවන්ද කියලා. ඒ නිසා තමයි මුණු උතරක් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ කාලාන්තරය ඇතිසේ ඔය පුටුව ගාවට එනවා ආයෙ වැටෙනවා. කවදාවත් වාඩි වෙන්න බැරුණා. වාඩි වෙන්න දෙන්නත් හොඳ නැහැ මොදේ. හරිද? අපි ඔය කෑ ගන්න මාතෘකාව කියලා මේක බැරි වෙලාවත් රනිල් වික්‍රමසිංහ වාඩි වුණොත් මොකද වෙන්නේ කියලා හිතා ගන්න කියන්නේ. අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්නේ. මේ රටේ පොදු ජනයාට කියන්නේ. මෙවැනි බලවත් පුටුවක රනිල් වාඩි වුණොත් මොනව වෙයිද? රනිල් හැමදාමත් ඔය පුටුව ගාවට එනවා වැටෙනවා. වැටුණා පස්සේ කියනවා මේක අහෝසි කරන්න ඕන කියලා. දැන් ආයෙ කියලා නේ මේක පුළුවන් වගේ. දැන් මේ මානසිකත්වය ගහලා තියෙන්නේ. දැන් ඒගොල්ලෝ කල්පනා කරනවා දිනන්න පුළුවන් එකම ඡන්දේ ජනාධිපති ඡන්දේ රට දෙකට බෙදෙනවා. අර පැත්තෙන් ආපම දෙමළ මුස්ලිම් ඡන්ද ටික ගන්න පුළුවන්. ඒ නිසා හොඳම ඡන්දේ දිනන ඡන්දේ මේක. දැන් ආයෙ රනිල් හිතන වාඩි වෙන්න කියලා පුටුවේ. අපි අද කියනවා රනිල් වික්‍රමසිංහ ඔයාගේ උපදේශක වටේ ඉඳගෙන ඔයාට මොනවා කිව්වත් ඔයාට ඔය පුටුවේ වාඩි වෙන්න බෑ. ඒක තේරුම් ගන්න. මහින්ද මහත්තයා තුන්වෙනි වාරක් පුළුවන් මම නැත්තම් පුතා පුතා නැත්තම් මල්ලි මොනවා කිව්වත් වැඩක් නැහැ. මහින්දගේ පාර මේ 20 වෙනි සංශෝධන නැත්තම් මහින්දගේ පාර ඉවරයි. අපිට අර විශේෂ ලෙන්ගතකමක් නේ. අපිට ඕන ප්‍රජාතන්ත්‍රවාදී. හරි එයාගේ පාර අවසන්. අය වෙන මොකුත් නැම. අද කියන්න මහින්දගේ දේශපාලන අවසන් මේක තිබුණ නැත්තම්. ඒ නිසා දැන් මේ තිදෙනාටම නේද මේ පුටුවේ වාඩි වෙන තැන ඉඩකඩ ඉතාම තවමයි. බෑ මෛත්‍රියට බෑ රනිල්ට බෑ මහින්දට බෑ මේ පුටුවේ වාඩි වෙන. අඩුම තරමේ Tamanta bari වෙන මොකුත් රටගෙන හිටන්න එපා. Tamanta බෑ කියලා හරි මේකට සහාය දෙන්න. Tamanta බැරි පුටුවක් තියම් මොකටද නේද? නෑ අඩුම තරමේ ඒගොල්ලෝ හිතන්නේ එහෙමනේ. එහෙම හිතුවත් ඒගොල්ලෝ මේකට සහාය දී යුතු තිබෙනවා. ඊළඟ මේකට විරුද්ධ කණ්ඩායම බැලුවා. කවුද විරුද්ධ කණ්ඩායම? දැන්ට මත ප්‍රකාශ කළ තන උදේගම්මන්පිල. කවුද වීරවංශ? ඊට පස්සේ මනෝ ගණේෂන්, රව් ෆකීම්, රිසත් බදුද්දීන් චම්පික රණවක නේද? ඒතර මේගොල්ල ප්‍රතිපත්ති මිලස ගත්තොත් වෙනස් කඳවුරු. කට්ටියක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ස්වෙත එහි ගෝලයන් බවට පත් වෙලා ඉන්නවා. අනිත් කට්ටිය රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෝලයන් බවට පත් වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට අනුව රවුෆ් කවුද මනෝ රිසත් දේශද්‍රෝහීන්. ඒගොල්ලන්ට අනුව ගම්මන්පිල වීරවංශ දේශප්‍රේමීන්. හැබැයි දේශද්‍රෝහීන් දේශප්‍රේමීන් ඔක්කොම එකට ඉන්නවා මේකෙදි. ඇයි මේ හය දෙනාගේ තියෙන පොදු සාධකය මොකක්ද? මේ හය දෙනාගේ තියෙන පොදු සාධකය
මේ හය දෙනාට තනියම කවදාවත් ඡන්ද ඉල්ලන්න බෑ. කවදාවත් තනියම ඡන්ද ඉල්ලන්න බෑ. එනිසා ඒගොල්ලන්ගේ හැම වෙලාවම පැවැත්ම තිබෙන්නේ තව නායකයෙකුට ස්තුත්‍රෝත ගායනා කිරීමෙන් විතරයි. දැන් දෙකනේ ප්‍රශ්නේ අර මොකද්ද මන්ද එදා මාධ්‍ය සාකච්ඡාවේදී මොකද මහින්ද මහත්තයාගෙන් අහන කිට් නෝයර් ගැන. ඒතර මහින්ද මහත්තයා තක්කු මුක්කු වෙනවා. ඒ වටේ ඉන්න තමයි ගාඩ් කරන්නේ. ආ ඒක මේකට අදාළ නැහැ මතකද? ඒ අන්න එහෙම හාමු රකින්නවා කියලා පෙන්වන්න ඕන. ඒගොල්ලොත්. එනිසා ඒගොල්ලන්ට හොඳ හාමු කෙනෙක් ඕන නිතරම. මොකද සාමාන්‍ය අපි දන්නෝ බල්ලන්ට සුනකිව් ඉන්න සුරතල්ලේට ඇති කරන බල්ලු ඉන්නවා. හාමු ගාව ඉන්න බල්ලට හොඳයි. හාමු කෙනෙක් නැතුණොත් අප්සට්. කාටද කඩියන්? කාටද ස්තුත්‍ර ගායනා කරන්නේ? කාටද මසාජ් එකක් දෙන්නේ? මේකද වෙලා තියෙන්නේ. ඇත්ත කතාව ගත්තොත්. හරිද? එනිසා ඒගොල්ලන්ට ඕන බලවත් බලයක් ඕන. ඒ බලවත් බලය තමයි විධායක බලය. හැම වෙලාවම කාගේ හරි මත යැපෙන කෙනෙක් යැපෙන්නේ ලොකු අධිකාරි බලයක් කරද්දී. හාමු කෙනෙක් කරද්දී තමයි පහල කෙනෙක් යැපෙන්නේ. දැන් යැපෙන දේශපාලකයන් මේ ඔක්කොම යැපෙන අය. ඒගොල්ලන්ට වෙනම දේශපාලන අනන්‍යතාවයක් තිබුණාද? වෙනම දේශපාලන ගමනක් තිබුණාද? වෙනම ඡන්දයක් ඉල්ලන්න පුළුවන්ද? සමහර අය ඉල්ලනවා, ඉල්ලනවා නම් ඉල්ලන්න තියෙන ජනාධිපති ඡන්දේ විතරමයි. ඒ එක්කෙනා නෙවෙයි උනෝ. ඔක මොකද කවුද නේද මේ මේ පාටලීට එහෙම වෙන මොනෝ ඉල්ලන්නේ? ඉල්ලුවොත් ජනාධිපති ඡන්දේ තමයි. වෙන ඉල්ලන්නේ නැවනේ නේ. තනි මිනිස්සුන්ට. සා අන්න ඒ වගේ අයට ඕන අධිකාරි බලයක්. මොකද අධිකාරි බලයක් තියෙන තනතුරක් යටතේ තමයි කීකරු ගෝලයක් වෙන්න පුළුවන්කම තිබෙන්නේ. හාමු කෙනෙක් යටතේ තමයි හොඳ නේද සැපට හැදෙන බල්ලෙක් ඉන්නේ. අන් ඒ වගේ. ඒක තමයි ඕන වෙලා තියෙන්නේ. එනිසා මේ තමන්ගේ දේශපාලන ජීවිතාව පිළිබඳ ප්‍රශ්නයකට තමයි මේ විරුද්ධතාවය ඇවිල්ලා තිබෙන්නේ. දැන් අපිට හරි පැහැදිලි මේකේ ප්‍රජාතන්ත්‍රවාදයේ සත ශක්තිමත් ගමනක් මේ ඉදිරිපත් කරන මත ඉතාමත් අසාර්ථක වැරදි මත. දැන් මේකේ ඊළඟ පියවර තිබෙන්නේ පාර්ලිමේන්තුවට මාස 6ක් ඇතුළත වාර්තාවක් එන්න ඕන. දැන් මාසයකට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. ඒ වාර්තාවම පාර්ලිමේන්තුව තුනෙන් දෙක ගන්න පුළුවන්. උත්සාහ කරන්න ඊට ජනමත විචාරණය. ඒ සමස්ත ක්‍රියාවලිය හරහා ජනතා විමුක්ති පෙරමුණ අපි මේ සම්මත කර ගැනීම සඳහා දැරිය හැකි හැම ප්‍රයත්නයක්ම දරන බව අපි ඔබට සාධිකයි. අපි සම්මතයි. අපි උත්සාහ දරලා තිබෙනවා. සටන් කෙලවර වෙන විදි තිබෙනවා. සමහර සටන් කෙලවර වෙනවා ජයග්‍රහණවලදී. සමහර සටන් කෙලවර වෙනවා සිදුවෙන විනාශයේ පස්සට තල්ලු කරලා. සමහර සටන් ජයග්‍රහණෙන් තොරව කෙලවලා තිනවා. අපි සටන පටන් ගන්න තිබෙනවා. මොකද සටන ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කර ගැනීම සඳහා සටන. ඒක ඉතාමත් වැදගත් සටනක්. හැබැයි පාර්ලිමේන්තුව ඉන්නේ අපි 6යි. හැබැයි පාර්ලිමේන්තුව අපි 110ක් හිටපේක. අපි 10 දෙනෙක් හිටපු වෙලාවේ 2001 දී චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් 11 දෙනෙක් රවු ෆකීම් SB GL බන්දුල ඇතුළු 11 දෙනෙක් ගියා රනිල්ගෙන් රනිල් ගාවට චන්ද්‍රිකාගේ. පාර්ලිමේන්තු ස්ථාවරත්වය චන්ද්‍රිකාගේ ආණ්ඩුව ස්ථාවරත්වය නැතු ගියා. අපි අතේ 10ක් හිටියා. අපි මේ 10 දා 17 වෙනි සංශෝධන සම්බන්ධ පාර්ලිමේන්තුව අපි 10යි 17 වෙනි සංශෝධන ඡන්ද ලැබුණා 223ක්. ඒක ජනතා විමුක්ති පෙරමුණේ දා 10 දිනක් ඉඳලා තිල්ල දුන්නා. අද 6 දිනක් ඉන්නවා අපි. ඉතින් 6 දිනක් ඉන්නෝ මේකේ පළමු කඩේම පණින තුනෙන් දෙකක් වුණා. ඒ සඳහා ගත හැකි හැම ප්‍රයත්නයක් අපි ගන්න බව ඔබට සාධික කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම සඳහා විව්වෙන් ශක්තිමත් කර ගැනීම සඳහා ඔබගේ දායකත්වය මැදිහත් වීම අපේක්ෂා කරමි. මම නතර වෙනවා. භූමි ස්තුතිය.